අයින් පත අයිබෝවන් ල හැමෝටම සුභම සුබූ දසනක් වේවා හරිතාමත් මාතරින් පතය පිළිගන්නවා බල හැමෝම ශාමාර්සගේ පාට පාට ගනන් ස්කෝල්ට එමන මයිපතේ අපි ආහප කරන්න මේ සූදාන වන්නේ නොමිලේ පළත්වනය සම්මාන්ත්‍ර මාලාව අට වන සම්මාන්ත්‍රණයන් වන්න අපි වේවෙන පටත් පතේ සම්මාන්ත්‍රන හතාක් කිවර කරලා තියෙන් ඉතිං අදදවශ්‍යය ඔන්න අතවිනි සම්මාන්ත්‍රණයයි මේ විදිිටාආම් වෙන්නේ ඉතින්

අප ඔන්නේ ගැු තිස්පාහටමයිතේසාකචා කරන්නේ එහෙන අප වැඩ අර කරමුමයි හැම manggi pulුවන්ග ගස්මහ හහ ළන්හ හ ුවන් එ ගන්නදැ ප හදිලි කරනවා ග ගන්නමයිතාාට කියයාදනො මයිපුතාට තියෙන්න්නේ හරිවැරදි මා කරගන්න අප අවසානබලmu la තිස් පහ තිස් පහමගන්න අති ධක්ෂියෝ කවුද කිය එනම් වැඩට සූදානම්ද හරි වැඩට සූදානම් එන රතුපාට පෑනක් කරගෙන වැඩ ආරම්භ කරමු සෑගානං ගාන්න පැහැදිලි කරනකොට මයිපුතාර්තයෙන් හහිමනං හරි වැඩමාක් කරගන්න මෙන්න මයිපුතේ නිබාන්ධනය එනම් අපි පලවෙනි ප්‍රස්්නඳලා වැඩේ ආරම්භ කරන්න යන් ඉතින් අධදවස පපුතේ අපි සාකච්ඡා කරන්න ශිෂා තිබාගේ පළවෙනි ප්‍රශ්න පත්තරයට එන ගැටල තිස් පහ . හරි එනම් ඔන්න වැඩේ ආරම් කරන්න ස්සදා ඔන්නපුතේ පලවෙදි ප්‍රශ්නය දෙකහත් පහ යන සංක්‍යයා දෙකෙන්ම ඉතිරි නැතිව බෙදෙන විශ්සත් පණහත් අතර ඇති සංක්‍යයා ජනන්ක කොමණ හරි මතුෘතේ මේ බලන්නක දෙකනුත් බෙදෙන්න්ඩ ඕනෙලු පහිනුත් බෙදෙන්ඩ ඕනෙලු ඒවාගේ මයි විශ්සත් පණහත් අතර වඩක් ඕනෙලු දෙ මම් බලපුේ දෙකින් සහ පහින් බෙදන සංක්‍යයා මොනවද කියලා ඕක හොයාගණ්ඩ පුළුවන් හරිම ලේසි කොහමද මෙන්න මේ විදිහට දෙකනුත් පහිනුත් බෙදෙන සංක්‍යයා හොයන්නේ දෙක පහින් ගුණ කරන්න අන්න බලන්න පුතේ ක්‍රම දෙක පහින් ගුණ කරහම දහය එහනම් දහය ගුණාකාර තමයි දෙකනුත් පහිනුත් බෙද දහය ගුණාකාර. දහය ගුණාකාර මයිපුතා දන්න දහවරත් චත්කරටෙන් දය ගුණාකාර. දහය විස්සතිය අටලිය පණහට ද දැන් ඊළඟවැඩී. ඊළඟ වැඩී තමයි මෙයාලා ඉන්දෝලි පුත්තේ විිස්්සත් පණහත් අතර අතරව මුලක් අගත් දෙකම අයිති නැත. අතරකිවත්න මයි පුතා දන්න අතර, දක්වා වචචනාවපුතේ වෙනස්වෙනවාන එතකොමත්‍රතිනය අතහ කියලන එතකොට විශසාත් පනහත් අතර දයගුණකාර එතකොට දහයගන්න බෑ අහුන්න විශසගන්නක් දෑ අතරනෙ අතරණ අගත් මුලත් දෙකම ගණඩ බෑන එහෙන්නම් අපිට දන්ඩ වෙන්න පුත්තේ ඊළඟටති है ඊළඟට හතලිය පනහාගන්න බොළුවන්න බෑ අ එතකොට දෙන්න ලන්න තියසාහතලිය එන පුතේ විශසත් පනහත් අතර දෙකංහා පහම් පෙදන සංක්‍යයා තියන දෙයි බලන්න කොච්චර ලේසිීද කියලා නොවිදිට පුතේ ොයාගඩන් එක කියන්නේ ම පුතා ඉරගලතිඩන පළවිනි උත්තරයාකි හරිහ අම ඒගනි ලේසිම විස ළට යමුකු බලන්නී ප්‍රශ්माන්ක දෙකට අද අගහර ආදාවකි පෙරේදාක් පසුග සිකුරාදක් අතර අතර අන්න ඒකත් තිනපුත්තේ අතර කියන වචන තවත් දින කීයක් ති බේද මොකද කියන්නේ විදූෂ විදෂමට කියල කුමපුත්තේ උත්තරේම කක්ද කියලා විදූෂ උත්තරය දෙවැනි උත්තරේස විදෂ කියනවා දෙවනි උත්තරේ අපිරම් දන්න දෙක දෙකද තුළද කියලා චාතුලි උත්තරයි චුට්ටා බලමු අපි හලා චතුලි දෙකද චතුලි දෙ තතා තඉකන බලමු හිත්නනි ඉනලි උත්තර චුට්ටක් හර බලමුකු අපි

එම් ම ලියාගන්නපුත්ේ මෙන්න මෙතනින් අද කියලා අද කියල ලියාගෙන අපි ආපස්ස තයමක පෙරේදාගෙන නම කිය පෙරේ පසු සිකුරද එ ආපස්ස ක්‍රම යඩන අද අ හරවාද අදග හරුවාද කිය ගාන දීලතිය මනිසාපේ ලියග ද පෙරේ අදට කලින් දවස ඊ ට කලින් දවස පුතේ පෙරේද මෙන්න මෙතනින් තමයි අවසන් වෙන්ඩෝන මේ අතර කියලා තියෙන නිසානේද එතකොට අද අගහරවාද නම් ඊයේපුතේ සඳුද වඩෝ සඳු වඩෝ එනම් පෙරේද ඉරිතා වඩෝ ආපසට නය දැන් තවටිකක් ආපස්සට ගහිම් බලන්න පසුගේ සිකුරාද ඉරිදාට කලින් දවස පුතේ සෙනසුරාද සෙනසුරාදාට කලින් දවස තමයි සිකුරාද න්න අවස් සිකුරාම එතකොට පෙරේදාත් පසුග සිකුරාදාත් අතර ඔන්න පුතේ අතර පසුගිය සිකුරාඩාත් පෙරේදාත් අතර අතර දිනකීයද අතර දින එකයි අතරකි වවාම මුලක් අගත් දෙකම නොගනිී ම් මැදදිීනිකවද සරදවි ම තරයිමතා හරියට මහරි දැ එ ඔයා හිතන විද හරියට මහ අමයි කල්ප කලබල හ එම්මයිපුතා ඉරගහලතිෙන්දෝන දෙවන උත්තරය ලසින ්‍රශනන්ක තුරනම්ේ ලසි ජනවාරි මාසේ හරි මැට යෙදන දින කවදාදමපුතා දන්නවානි ජනවාරි මාස්ත පුතේ දින තිස්සක්ය තිස් දෙකට බෙද බලන්න को मැද හයාගන් දෙකට බෙදන්න පැනද ාග होයාගන්න තුනට දෙේ ගොඩවල් එකයි දෙවරකික දෙයි දුुනෙන් දෙකක් කඩුගරහම් පුතේ එකයින උඩ ඉන්න අයික ගත්ත පහලට හැද එල හට දෙේ ගොඩවල්පුතේ පහ देवरा प दुमीनवा से पते हारी पहा पहाल न प ने යි मैद पहालवට पास मैद දव पते න්නේ ද से जानवारी हारी मैद सेली पर वा पहालो पहलो गම හ ඒ හරි මැත තමයි අරීතිර වුණ දවස එනං උත්තරේ පොතක ඉළඟට බලන්න කො හතර විනිි පස්නේ අමල් නමකතා පොතක දහසේවන කොළය කියව ඉමින් සිටී තවත් කොල දහයක් කියවූ විට ඔහු නමකතා පොතේ හරි මැද කොළය කියවාව සගිය එම පොතේ ඇති මුලු කොළගාන පීයද ඔය පුොතේ පිටුගරණවේ යහන්නේ कन कले प पट देखतेर पट पपा प पट देख තමයි कलेलार ह क हन र नाक पත से प තයි से प තමයි मी ට කියනවා තවත් कोො දया තව कोො දया पොते हारी मैදद කො हायाයි बिंदु हा पොते හरी मैද्य पिටුව තමයි पते विहायනි पට හरी मैद विहाම් තට विहालाට ගना කරने එතකොට විසිහායට කලින් පිටු විසි පහක්තිය නොඕනන් අනිවා පපුතේ මේ පැත්තේ පිටු විසි පහක්තේන්ඩෝන නැත්තං හරි මැද්ද වෙන්නේ මෙයා හරි මැටට එන්න නම් දෙපැත්තෙම සමසමෝපතය කොළතින්ඩෝ පැදිලීද දැවිති මයි පපුතාට පුළුවන් මේ පොතේ කොළගන්න නොහොයාග ඉස්සරහා කොල විසි පහයි මැ තියෙනවා එක කොලයක් पा वि पहाईिहा ि हाई पතාතු කල බැලුවොත් කොළොක්කම්තේ පස් ඒ ඔ प කොල පते ී नेवा माරුන तेේරු මයි पතාහ දන්න कोර ලේීන කටුවට කලා මතා उ්‍ර ලේසිෙන් මගන්න පුළුවන් ම්යිපුත්තා එරග හල එන තුවෙෙන උත්තරය ඇති බලන්න को ඔයා උත්තරේ හරිගියද කියලා පස්සනිගාන්න බලමු පස්සනිගාන හොඳනතාට හදන්න පුළුවන්ගා නක්තිෙන් මට කියන්නක බලන්න පස්සනි ගානය උත්තරය අප හල බලමුක ජනත්තරා මන්දාකින ජනත්තරා මන්දාකින කියනක ත්ේ පහට උත්තරේ ඔයාටමකද उत्तरे तने पुंची पुंची कापानास के जानतरा किया अी वात केने उत्तररे हाबालमको ु हाबाल दुरे उत्तरे मुका ु तुनसा ිපුංචි ගන්න පන කියයි දුुලෙන් කියන්න ෙනෙක් බලමු අපී දට කෑවද සීශ මොකද පැසලකන්න උත්තරය බලන්නකමු උත්තරයක් කියලාවානි සීश එකී විසි පහදක උත්තරේ වෙනස් අ දෙන්නටම් වඩ න බලමු නතුම් කියන්න බලන්න නතුම් නතුම් කියන්න බල එක නතුම් කියන්නේ එක කියලා දැවුන්න කණ්ඩායම් දෙ ැවිල්ල ඉන්නවා කට්ටයක් කියනවා එක කියලා තවත් කට්ටයක් කියන අතුන කියලා මාර වැඩිය විිනිතුගේ උත්තරේ

න චැතක බන්නකට මට චැට්ක පේෙන ඔන්න උත්තරේ දෙ ල බලම් බලම් බල ැ ඔන්න කණඩායන් තුළක් කි පලමු මොන කන්ඩායමද හියම කිය හ ම රගන්න දිග පලලහා සමීටර් දහයබැගින් වන ලීගලකයකින් දිග පල්ලහාඋස සමීටර් දෙක බැගඉවන ගන්න කැපිය है කියහල දැම්මකද කියන්නේ දැම්මකද කියන්නේ න තේරනෝද න ේම් විශාල ගනකයකින් पංචි पපුංචි गाණ කපඩ න්නේ නේ හරිම ලේසිය මෙම හදන්න පුළුව කමදහදන්න पළුව මෙන්න මේ විදිට ැ ගනකයක් කියනකොට මපුතාගේ හිතේ ැවෙනවාන හරිහතර ස්පෙට්ටියක්න ඒ ලොකු ගනකයේ දිග පාලති ල ගන්න ගාන දීල තියෙනවා දිගත් දයි පරල දයි මේ විශාල ගනකින් पංචි पංචි ගනකඒ කියන්න पංචි ගනකයේ දිගත් देखයි ප දෙ යිගේ पංචි පුංචි කැට ගොඩා කපනවා අප නවා කැටකීයක් ක අපාගන්න පුළුවන් ක මෙන්න මෙහෙමයි හඩන්න නපුත්ේ මෙන්න මෙහෙම ලයාගත්තර පස්සේ දැ මේලියමනවද විශාල ගණකයේ දිගපල උස ඊට අदिලියයා ගත්තා කුඩා ගණකයක දිග පල උස මෙන්න මෙයාලපුත්තේ එක එක බෙදනවා බෙදුහා මෙ එක මුත්තරයනි එමනේත් දහයි දෙකෙන් බෙදුහාම පහයි දහයි දෙකෙන් බෙදුහම පහයි දහයි දෙකෙන් බෙදුහම පහ ඔන්න බලන්න පුත්තේ හදන ක්‍රම ඊට පස්සේ මයිපුතා කරන්නඩෝනේ මෙයාලා එක එක පපුතේ ගුණ කරම ගුණ කරපු ගමන් මයිපුත්තාට උත්තරය හම එනම් පස්වාර පහ මයිපතේ විසි පහයි විසි පහ පහෙන් ගුණ කරහම කීයද මයිපුතාට විසි පහ පහෙන් ගුණ කරන්න පුළුවන් මෙන්න මේ විද ලියග පස්ර ප විසි පහයි පහදානපුතේ දෙකලියගත් තඩි පස්වරත් දෙක දහයයි දහයි දෙයි දොලායි ආනපුතේ पංචි पूංචी ගනක කැට එකී විසි පහක් විංතර ගන්න පුළුව ආන්න බලන්න ඒනම් පළවෙනි උත්තරයට ඉරගහප් කට්ටිය හරිටම पංචි पංචි ගනක එකේ විසි පහක් කා ගන්න පුළුවවා දැන් ඕෝක ඇඳල හදන්න පුළුවන් ගාන ඒයි මම කිවවෙ පපුේ වේලාසිරින් අපි මේ වගේ ගනම් හදල හදලා පුහුණුවඩෝ අවබෝධයක් අපිට තියෙන්න දැ මේ හා සමාර තවත් ගානක්කාව අපට තේරනවා මේ ගාන ඇඳල හදන්න බෑ සංකීරණ ඉරි කොච්චරන්දදද සංකීරව එනම් මේ වගේ ගානපුතේ හදනකට අප පින්තුරු දවටක් නිනේ මෙන මේ විදිටයි හදන්න පුරුදුු ඇඩුව පැහදිලීද අපි මීට කරන්නුත් මේ වගේ ගන්නක් හදලා තියනවා ඉදිරිීදීත් හදනවා එනම් මේ චුට්ටක් කුළුට දාගන්න මේ හා සමහන ගානක්කාවුත් මෙට මේ විදියටයි පපුත්තේ ගාන හදඩවට හ එනම් මම හිතනවා ඔය එකසී විසිපා කිව්වා කට්ටියය මේ විදියට හදල බලන්ඩ ඇති කියලා බලන්ඩ පුතේ කොච්චරල ඒසීද කියලා හ ඉතිං කටවැඩක් වනක් පුතේ පිළිවල්ට පැහැදිලූ හඩන් පුරුදු වෙන්න එතකොට ගනන් අමාරුවෙනෙ නෑ එනම් උත්තරේවෙන්න එකසී විසිපාහනනි එනම්තින් පලවෙනි උත්තර ඉටපුත්ේ ගණක සම්බන්ධ තවත් ගැටලුව ගනක සම්බන්ධ තවත් ගැටලවා පහත දැක්වන්නේ ABC ලස පැතිහාය නම් කර ඇති එකම ගණකේ අවස්ථා තුළකි මේ එකම ගණකේ පුත්තේ එක එක විදියට පෙරලවා එක එක විදිට පෙරවා තියමන මේ दि බල उत्त හන්නත්ते पිටුවන්ක देखේ තියෙනවා प्र්‍රශ්मा हा अක්रेटर विरुद्ध पැත්ते ඇ अක්क्ष पीटर विरुद्ध पැත්ते ඇ अක් विरुද्ध पැත්තකයි पපුතා දන්නवाන උඩකි पිටිपाමකිදුණ विरුද्ධ වෙන්නන්නේ විदදියට න පැත් හ මේ හදන්න පුළුවන් ක්‍රමයක් බලමුව මේ හදන්න පුළුවන් ක්‍රමයක් තියෙන බල කතේ මේ රूपයදි මයි පතා හොඳවට නිරීක්ෂණය කොළොතු ඔයාට पේනවා මේ පලවිණී න ර දෙනි ගනනවාර තුවිනි ගන්නතිනවා කර අන්න එහම එක තිරවාන ්‍රත්න්න හදන පහසුම බ්‍රම්‍රමේයට හරිමල හදන්න पළුව එහ මමදැ මුලින්මපුතේ ොයා ගැන්ඩ යන්නේ ඒට विरුද्්ධ පැත්තේ න්න किया ඒට विरුද්ධ පැත්තේ ඉන්න කම රේනවනම් කහමක්න पේන්ඩ විदिහ නෑ विरुද्ධ පැත්तेේ ඉන්න කියන එනම් මේ ගනක තුළම ඒ විරුද්ධ පැත්තේ ඉන්න කෙන අපිට පේදි නෑ ඇයි ඒ පේනවත් ඒ අකුර පේනව කියන්නේ ඇ විරුද්ධ පැත්තේ ඉන්න කෙනා පේන්නේ දැ මේ පැත් අපට පේනවදද ව අටි පැත් අපට පේනවදන එහා පැත් අපිට පේනවදන එනම් මේ පේනති කෙනාව ොයාගන්නි පුහුමද න්න ඔන්න මොලේ මම කල්පනා කරනවාම එන්න මෙහෙම් එනම් මම හිතනවා ඒත් එක්ක පේන කට්ටවු මෙන්න ඒ අකුර ඒත් එෙක්ක පේනවා පළවෙනි එක දී මගේ නම් බීව කපලදාන බීඉඩ විදිහයක් මේ ීක්ක පේන ම්ඩි දීවත් කපලදානු අපි හොයන කෙන දී නෙවෙයි දැංයන්න කො දෙවැනි ගනක ඒත් එෙක්ක පේනව එනම් සීන්ඩ විදිහයක් නැත ඒත් එක්ක පේ නොම ඊ අකුර ඊන්ඩ විදිහ කුත්නේ ති තිගර තුරුයි ආන්න බලන්න හැගිලාන්න කෙනා තමයි ඒනි පැත්තේ අන්න හරි න ඒ විරුද්ධ පැත්තේන්නම පැහැදිලීද පැදිී ඊළඟට තවත් යුගලයක් ොයාගමු දැන් ඔන්න යුගලයක් කහුන එනම් ඔන්න ඉංග්‍රීසිය කුරු හයෙන් දෙන්නේ කිවර තෞදද ඒ අකුරයි ඒස්වාකුරයි ඉදැ අපට වැඩක් නෑ ඒ දෙන්න බේරිලා යිවරා එක යුගලයක් විදියට අයි වුණ දැන් තවත් යුගලයක් ොයාගමුකු යුගල්තිය නිපතේ තුනයින ඔන්න දැම්මං ඉලට කලපනා කර ලබන්නවා වැඩිපුරම් පේන තවත් ඉංග්‍රීසිය කර නිණය කළ බැලුවත් මට पේන වැඩි पර पේනවා ड पර මේ किනनන්නේ पරට විरुද्ध पැත්ते ඉන්න කලා होलाග ම් න්න ට विरुद् पැත්ते ඉන්න ක पරට विरुद्ධ पැත්ते ඉන්න केෙන මෙන්න डिया पර රකටම ඒන ुराත් नाइ खना දන්න දැම් පලවෙනි ගන කිය දිහා බලන්නකොට දීත්තෙක්ක පේනෝපුතේ බ එ නම්බන්ද විදිහක් නෑ දීෙක්ක එයි නො ඒ කපලදැම්මහන් ඉල්ඟට මේකින් හොයාගන්න බැහැ තුන්ි නික්ෙනගේ ආයපුලන් උදව්වක් ගන්න දීත්තක පේනවා ඒ කපලදාලතියෙන් දීත් එක පේනවාඊ ඒ කපලදාන්න කොහෙන අන්න පුතේ අන්න තුරුණාසීයපුර ොක්කොම කැපි හිල් එහනම් මයිපේ දීත විරුද්ධ පැත්තේ ඉසි දීත විරුද්ධ පැත්තේ ඉන්නිෙසි හරිදස සමුකති කියන්න මයි පපුතා තේරණවනෙන් වැරදුුලට කමක් බැපුතේ අපි තේරුම්ගමමයි පපුතා ඉක්භාගයටතාවකාල් තියෙනු මේ මගේ ගානක් ව මෙන්න මේ ක්‍රමේට අපිට හදන්න පළවා නේදස මොකද කනගන් වගේ තිහස දැ ඔන්න පුතේ යුගල් දෙකක් දැන් ඔන්න බලන්නක ඒ අකුරයි එාකුරයි හරි ඒ දෙන්නවා ගුණා ඉඟට ඩීකුරයි සීයකුරයි හරි ඒ දෙනව තයි වුණ එනත් තවත් යුගලයක් තියෙනවා ගේ නිකම්ම බේරිලාන ආන්නපුතේ එනම්බී විරුද්ධ පැත්තේ ඉන්නේ හ දැන් ඕන පස්්නයක් කහන්ඩ කියන්නක ඕන ප්‍රස්්නයක් කහන්ඩ කියන්නකෝ දැන් අපි මේ කරපු කටුවැඩි උත්තර මයාගන්න පුළුව දෙමපුතා බල නහ පැත්ත පිටුඒ ප්‍රස්්නයක් කහයි ඒට විරුද්ධ පැත්තේ ඉන්න කවද කියලයි පුත්ේ හන තියෙන්නේ ඒට විරුද්ධ පැත්තේ න එාකුර නේ නේද ඒ කියන්න උත්තරේ බලන්න දෙක මට කියන්නක තිහන්සා මට කියන්න පුත්තේ දකුරට විරුද්ධ පැත්තේක වුද කියල් තිහ දැම් දහා බල මට කිය සහන්සා प अ्यट करगांडते तिहांसा पाने वि पसी यहां मुख काण काट मनेतिहा ्यटे करगा बैरू गया है त्यहांसा සටුේ කලාද පුත හොඳයි බලමුකු තිහාසව ක්ම කේද කිය අනිවාරෙන් හනව තිහාහසක ලබුණුගාන හත් මේක ති බලපුත උත්්‍ර ටික මකතාට හයාගන්න බළුවන් එහෙන ඔොන්න පිටුවවකේ අයමිනිිකට උත්තරය අපිටේ देख කිය හත්මනි की උත්තර අපිටවා ටීටේ විරුත්තය පැත්ත කිය රන වැඩේ ගොඩ ති බලන්න කොරම හටන්න පළවා ඉලකට ගනක සම්බන්ධ තවත් කැටලක් දැම් මේ ගනකේ පුත්තේ සම්බන්ධ කරගෙන එකක ජාතිී කැටලු හ දැම් පලන්න අපිේ නම් බලමු මේ ගාන කොමට හටන්න කියලා පහත දැක්වෙන්නේ විශාල ලිහි කුට්ටියක් සමාන කැට ලැබෙනසේ කපා එහිවතා තීන් තාලිප කර ඇතියාකාරය එයනුව මෙම කැට සියල්ල වෙන් කළ විට දැ මේක පුතේ වටේටම තීන් තාලිප කරනු මොනොහරි පාටක් ගානාවට හිතන්නකෝ දැ මේ විදියට මේක වටේටම පුතේ තීන්ත ගානු මෙම නිල්පාටහරි රතුපාට හරි මොනොහරි තීන්තකක් කරන්න ලස්සනට මේ ගන කියවටට පැතිහායක් තිනඕන පැතිහායේම තීන්ත ගානු තීත ගාලපුේ මේ නැවත ගලවනෝ කංචි පුංචි කැටවලට ගලවලදාන ගැලවහම සමහර කැටවල තුම් පැත්තක තීන්ත ගෑවිල්ලා සමහර කැටවලද පැත්ක තවත් කැටවලේ පැත්ත තවත් කැටවල තීන්ත ගෑවෙලා නේ ඇයි මැද තිබ්බේ වැ තීත ගෑ වෙන්නේ දැවන්න නහනව පලාස්න වෙලා බන්න නිसහනවා तुम පැත්्यක පමණක් තීන්ත गෑ වුණු කැට की යක්තිබේद मैं पතා හොඳ බලන්න को तुम පැත්्यක තීත गෑ වෙන්නේ මොනවාගේ කැටවලද विशाल ගने के නිरिक्षණය කළ බැලත් मैं पතාට पෙනවා तुम පැත්्यක තීන්ත गෑ වෙන්නේ මෙන්න මේැट මේ कැटे विशेෂषයි ද විශේෂය මේ කැටේතියන මුල්ලක දැද තුම් පැත්තක තීත ගෑවෙෙන ඔන්න කැට එකට හේතුව තමයි කැතේ තියෙන්න මුල්ලක එහන දැ අපි කල්පනා කරල බරනවා අනිත් මුළුවල මේ වගේම වෙන්ඩෝන් අනිත් මුළුවල තියෙන කැටවල මේ වගේම වඩෝ එන අයිපුතා කල්පනා කරල බඟන්නකොප් මේ ගනය එකට මුළකී යක් තියෙනවාද අතයි ගනවस् ලक्षण ම ගण मल න शीर्ष खमठ कटगाने कताता एकरा कटा ේ मलුවටता ඔ कता තමයි तुम තත්ක තේ ත गෑ වෙන किसीම कැटे ग වි වි න නෑ නේद න ත්තර අටයිමති පලවෙනි උත්තරේ ගනයේ කොච්චර විශාල වුණා ගණකේ කොච්චර විශාල වනත් පපුතේ උත්තරේ අටමයිෙන් උත්තරේ අටමයිෙන් හල් ඊළඟට නමී දෙපැත්තක පමණක් තීන්ත ගෑ වනු කැටකී යක්ති බේමපුතා හොඳත් නිීක්‍ෂණය කළ බලන්න මේ විශාල ගනකය දෙපැත්තක තීන්ත ගෑද මොන වගේ කැටවලද චුට්ටක් බලන්න හොඳට මෙන්න මේ වගේ කැටයක නේද පුතේ දෙපැත්තක තීන්ත ගෑවි මේ බලන් මෙන්න මේ කැටේ තමයි දෙපත්තක තීන්ත ගෑවිලා තිය එතු මේ කැටය පිහිට ලතියන්නේ මොනවගේ තැනක ධාරයක මේ කැටේ පිහිටලතිෙන පුතේ ධාරයක එනම් මයි පුතා දැන් කල්පනා කළ පරනවා මෙන්න මේ විදියට ගනකයකට ධාරකීයක්තිය නද ගනයකට ධරය දොලාහත් තියනවා එතකොට එක ධාරයකට එක කැටයක් තියනවා එහනම් ධ දොල හට කැත දොලායි එක් වරත් දො දොයි හැම ධාරයකම එහනම්යිපපුත්තේ මේ වගේ කැටයක් තියෙනවා දැක්කද අපි හොයාගත්ත එක ධාරය කලින්ගානය අපි හොයාගත්ත එක මුල්ලා ඒ අනුව අනිත්ේවැ තියෙනවා කියලා අපි දැන ගඩන පැදිලීදඇකුතේ හැම පැත්තක්ම සමහන එනම් උත්තරය තුරනේද හර්ග උත්තරේතු ඉළඟට ප්‍රශ්නාක දහය එ පැත්තක පමණක් තීන්ත ගෑවුුණු කැටකීයක් තිබේද මයිප එක පැත්තක තීන්තගෑවු එම් මයිපුතා දැම් බලන්න හොඳට එක පැත්තක තීත ෑවෙන්නේ මොනවාගේ කැටවලද මයිපුතා නික්ෂය කළ බැල පට පේනව එක පැත්තකතීතගෑ වෙන්න මෙන්න මේ කැතිි මේ කැතිේ තමයි එක පැත්තතිීතවිලා දැම් බලන්න මේ කැටේ තියෙන්නේ මොන වගේ තැනකද එක මුහනතකති එක පැත්තකතියපු දැ එක පැත්තක තමයි මේ කැතයක් තිී එ දැ කල්පනනා කරල බල න पැ की पැ हा पැहाම අප हो पත්නිැ हो ති आම් න තුවිනි उत्තරरी ती එක්‍රස්නඒ පැත්තකවත් තීන්ත නොග වුණු කැතකී යක්ති බේද ඕකත් හොර ක්‍රමයක්ේ න ඊට වඩා ලේසි මේක දහා බලල හොයන එක එකම් බැලූහම් පේනවා මේ තත්තුුව සම්පූර්ණයෙන් අයිගෙන් වන පපුත්තේ මේ තත්ුව තියෙන කැටවුල තීන්ත ගෑ විලානි යට තත්තු අයිගෙනවාන ඕෝකත් පපුතේ අනිවාරයෙන් තීත ගෑ විලා තිරනේ හැම කැටේම ඒ නම් ඔය අපි හොන කෙන ඉන්ඩෝන පපුත්ේ අනිවාරය මැද ැඩමැදේල වටේ තाइන් වුණම මෙන්න මේ මැදද කැටයක් තීරනය උඩම තත්ත්වේ මැති තිීන් ඔන්න ඕොකට යතින් කැටයක් තිෙනවා අන්නේ කැටේතමයි තීත ගැලන වටේටම්තේ पංචි පුංචි කැටවලාව වැහි साනලේසි බලමයිපතා තීරය කරන්න පුළුව එන එක කැටයක් තමයි පේ මැදතිීන්නේ मा आने ुने तुनेटना अनिवार प ट उत्तरे उत अीदलने का कनाम इंटवले का गमू दलाहा මෙही ली कैट की यक्ति भे किलान त्र पूंच पं कैटचरा को लेमाता उडिपन कैटगानर තුාන පපුතේ ගුණ කරන්න කොච්චර විශාලන ප්‍රශ්නයක් නෑ උඩිං කැතකීයක් පේනවන්න උඩි කැතකීයක් පේනවද එක දෙකතුන හතර පහාහාය අත අටන උඩින් කියන පුතේ මේ පැත් එ උඩින් බල්ල කොට කැටනමයක් පේනවා එාව ගුණ කරන්න පුතේ තත්තුගානි තත්තු කීයක් තීරවන් මෙන්න පළවෙනි තව පෙන් මෙන්නපුතේ දෙනි තා මෙන්න ති තුමනි ුව තු තියෙනත යිු තියෙන් යි එන තු ගානී ගුණ කරවනේ නම වරක් තුළ එමනතම්තේ තුක් නේ විසිහता है එනම් මෙතන කැට තිනතේ විසිහ කැට විසිහතක් තියෙන අ ව වෙනම නිකාම් මේ දිහා බලබලා ගණන් කරයන් දෙපා එක සංකීර්ණයිනි එනම් මෙන්න මේ ක්‍රණය පාවිච්චි කළමයිතාට ඉක්මනි මුත්තරේ ගන්න पළවා එනං උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්රය නවා තාස්ං තුට බලන්න පිටටනියටා රතු कहा නිසා සුදු පැහැති වෙසක් වඩු පිළිවෙලින් එක බැගින් नेෙල්ලායට එඒ ඇති මුළු වෙසක් කෝඩු ගරන හැත්තෑවා ඒ අනුව වන ප්‍රශ්මක්ක ධහතුනෙන් අහනවා පිටටනිය වටා ඇති රතුපාට වෙසක් කෝඩු ගාන කීයද දා හතරවිනිකින් අහුන පොතේ පිටටනී වටා ඇති නිර්පාට වෙසක් කෝඩු ගාන කියයද කියලා දැ ඕක හටනිපුතේ වෙන්න මේ විදිහට බලන්න මයිපුතා මේ විදිරිද ඇදව කියලා දැන් පිට්ටනී තියෙන්නේ කහොමද වෙසක් කෝඩු ලපු තියෙනවා ට පපුත පාට වෙක් කඩුවක් කෙල් ඊළඟට නිල්පාට එල්ලලා ට පස්ස සිුදු පාටල් ඔය පිළිවටන ද ඔක්කොම වෙසාක් කුඩු හැත්තෑවක්තිී නොහි ලත් නෝනි එන හැත්තර මයිපුතා බෙදන්ඩෝනේ පාටගනි පාට හතරයි එක වර්ග හතරයිනි හතරින් බෙන්න හතට හතරේවා එකයි හතර වරක් එක හතරයි හතෙන් හතරක් අඩු කරහම තුනක් රු බිදුව ගත්තපුතේ පහලට හැදෙන්නේ තියනේද ඕ තිහෙට හතරේවා ළඟටමෙනෝ කියය හතක් කෙනවානේහතරවරක් කත විසියාටයි එතකොටපුතේ තවත් වෙසක් කූඩු දෙක ඉතිරී හරි එතකොට රතුපාට වෙසක් ූඩු දාහතයි කහපාටින් දාහතයි නිල්පාටිින් දාහතයි සුදුපාටිින් දාහතයි තමයි තින් එමයිපුතා දැක්කනතාව දෙක් ඉතුරවෙලා තියෙනවා අන්නේ දෙක ආයි පුතේ රටාරි මුහලට ගිහිල්ලා එක ගාන තින්ඩෝඩ එකයි එක තුනක් තිබ්බන නිල්ුවලටත් එකක් ය පැහැදිලීද නොවිතයි පපුතේ නම් වෙසක් ුඩු ටික පාතරනුවවිග මෙලා තින්ඩෝඩි එනම් දැම්මයි පුතාට පේනවා රතුපාට වෙසක්කූඩු කීයක් තියනවද හදාහතයි එකයි පුතේ එ රතුපාට වෙසක්කුඩු දහට කහපාට වෙසක් වූඩු දාහතයි එකයි කහපාටත් තේනන් දහට නිල්පාට දාහතයි සුදුපාට දාහතයි ඔන්නඔයි විජ තමයි වෙසක් උල්ටිකපුතේවෙක් මෙලායන් පැහදිලීදහලමල් ඒසි බෙදලා මේ විජටාරගෙන ඉතිරි ටික එකක දීගෙන දයක්න දැහන් නිමනුවද බලන්නක පලස් දැන්ගහනේවට උත්තරදෙන් එනම් දහතුන් ලකින් අහනොපතේ පිට නියවටා වතුපාට වෙසක් වූඩු අපිට හම්බුනා දහටක් තියනෝ කියිය උතරහවි පිතන වටා ඇති නිල් පාට වෙසක් උඩු ගන ඒන දහ පැලී නේ පවෙනි රයිහ ේහටුව න්නිටුවන්ක තුතිනපුතේ ප්‍රශ්माන්ක पහළුව බලම් පාලස්සන ාන ගන්න පුුවන් කහොම කියලා. වසර හතරකට වරක් එංගලන්තේට යන විකුල තුන්වන වතාවට එංගලන්තේට ගිය දෙදස් පහල වසරේ දී. ඔහු හයවන වතාවට එංගලන්තේට යන්නේ කිනම් වසරකද. ඔන්න ගානතින තුොල්කෘ ටික මන්දැන් කට්වඩ කොල ලියාගන්න. හ මෙයා ඉංගලන් තේට යන්න පුතේ වසර හතරකට වත්තා. හරි? තුවන වතාාවටමයා ඉංගලන් තේට ගියා කියන්නේ දෙදස් පහළවෙ අපේ අහනෝපතේ හයවිනි වතාාවටම ඉංගලන් තේටයන්න මුණ වරුද්දේද එනම් බලන්නපතය මෙතන ස්ත මයිපතා බලන්න තුළේඉද හයකාවිට තවවාරකීයක් තීරෝ කිය එනං හයෙන් තුනක් කඩු කලා මයිප හයි තුනත් කඩු කලානං වාර තුනක් ඔ අතර තීරෝණේ එකවාර එකවාරයක් අවුදු හතරකට වතාවක් නයන්නේ එනම් හතර තුනෙන් ගුණ කලාන හතර වරත්තුන දොළහයි එනම් ඔය අතරපුස්සේ අවුරුදු දොළහත්තේ ඔය අතර අවුරුදු දොළහක්ී හැදිලීන එනම් දෙඩාස් පහළවට ඔ අවරුද දොලා එකතු කලානම් හරිින් හැදිලීද පහයි දෙකයි හතයි එකයි එකයි දෙයි බිින්දුුවට කවුරුත්නය දෙකට කවුරුත්න वि कउ प विताने त उतර सेने बन පිටනියක මාර්ගට මුහනලා ඇති පැත්තහි දිග මීටර සීය එහි මීටර් පහම් පහට වැටමායම්ක සිතුුවය සිටුවනලද මුලු කණුගාන සොය ද දෙම්බාපුත පාරක පැත්තක දිග දීරතියන මීටර් සීහ කියලා අ්‍යයාාව බෙදන්දෝනපුතේ පහ ඇයි පහම් පහටනි කනුහිටවන්න එඒ සීය පහෙන් බෙදපුගරම මයිපුතාට හම්බෙල පරතරගාන ඒයනේ කනු දෙකක් අතර න දුරතමයි මීටර පහ ඒවාගේ කුච්චරත් තේෙනවා. පරතරගාන සීය පහෙන් පෙදර බැලූත් මයිපුතාට විසක් කෙනවන් පරතර විසායි. පරතර විස්්සයි නම් දැම්මයිපුතාට තේරුම් ගන්න පළවා කනුකීයක් තේෙනවාද කිය. මේ බලන්න පුතේම ඔන්න මම පරතර දෙක් ඩාන්ඩද. නුයක්ෙනවරතර තුක්දැ කනු හතරයිරත හතර කනු ප පරතර ගාන්ට වඩා හැම වෙලම කනුවක් වැඩි එනම් පරතර විසක්න එකෙ තුකලමයිපුතේ කනු ානහොගන්න එන කනුගානපු විරත කනුරතර හලම් काනු හැම වෙලේෙන්පුතේ කනුගාන එකක් වැඩී ඔන්න මතක තියාගෙනයන් උත්තරේ එක හැ දහත් කරි ප්‍රශ්නි බලන්නක පාරයේ තිබූ විදුලි පහන්කනු දෙකක් අතර පොඩි හතරබැගින් එල්ලා පාරක් සැරසීමට තීරණය කරනලදී පාරයේ විදුලි පහන් කනු අටක් තිබුණේ නම් ඒ අතර එල්ලීමට කොඩිකීයක් අවශ්‍යද මේ අ කලින්ගානයනි පැ මේක දිලතිනපුතේ කනුගාන එහනම් කණුගානින් එකක් අඩු කරලා පර්තරගානු හොයා පර්තර ගාන දුන්න හම කණුගාන හයා ගත්තෙ හොමද එකක් එකතු කරන කණුගාන දීලා පරතර ගානු හොෙනකොට එකක් අඩුනවා ඒ පැත්ත මේ තත් හනම් පර්තරපුතේ හතයිනින් කනු දෙකක් අතර එක පරතරයක් තියෙනවා කොඩි හතරගාන ඉල්ලනම් කනු දෙකක් කතර පරතරයක් තියෙනවා කොඩි හතරගාන ඉල්ලන එත පරතර හතායින පරතර හතට කොඩි හතර දගින් හත්වරක් කතර විසිටයි ආන්නපුතේ කොඩි ාන අන්න කොඩි ගානාව එනම් කොඩි ගානකීයද විසිතයි කොඩිගාන විසි අටයි දෙමපතා මේ හතන හැමගානක්ම නැවත බලන්න ඔොය සර් කියා දෙෙන ගාන ආයපාරක් බලන්න තොට මයිපපුතාට හොඳට මේ කොළුවට යනෝ දැන් අපි මෙච්චර දවස් කරපු හැම සම්මාක්තරනයක්ම ස YouTube චැල්ල එකට අපප්ලෝට් කළතියෙන පට පට ගනන් ස්කෝල මයිපපුතා ආයපාරක් බලන්න පුළුව දැන් අද සම්මාන්ත්‍රණයක් YouTube චැල්ලකට පුතේ අපප්ලෝට් නෝ ඇති මයිපතාට ශිෂත් විභාග දයනෙන කවටාද ඒ වෙනකම්ම නැවත අශ්‍යනම් බලන්න පුළුව අ පාස්කම් මයිපුතාර්දීල තියෙනවා කාතහරි තේදෙන් නැත්නම් දෙවනවතාවට බලන් මයිපුතාට අනිවාර්යත්තේද ඒත් තේරින් නැත්තම් තුංගනිවතාවට බලන් අනිවාරයෙන් මයිපුතාට තේරෙනවා එවිදියට තේල්නකම් බලන්න පුහුණුවෙනවා කියන්නේ පුතේකයි පුහුණුවෙනවා කියන්නේ එකයි පුළුවන් වෙනකම්ම පුහුණුවෙන්ඩව තකට මටපතාට ගනම් පුළුවන් වෙන මං හැමද යමත් කියෙනවා වගේ අපි හැමෝම ගණම් විසියට දක්ෂණයක වගේ එ ගොඩා දක්ෂයි කෙනෙක් මැදමටට තවෙෙනෙ ගොඩා කඩුවෙන් ති ගොඩා කඩුවෙන් දක්ෂයි නම් එයාල වැඩිපු පුහුණුවෙන්ඩෝ එතකොට අර හොදවට ගනම් පුළුවන් කෙනා හා සමවෙෙන්ද කොළවා අනි වාරෙන් පුළුවන් පොත්තේ ඕනවදයක් කියමල ක්‍රීඩාවක් වනත්තේමයි න පුහුණඩ දැන් චිපතඳන්න පුළුවන් කෙනාට නේද හොදට පුහුණුවනො හොඳ ලස්සම් චිත්තන්න පුළුවන් අන්නේ වගේ නේ ඕන්වදයක්පුත පුහුණුව තුළින් දක්ෂෙක් බවට පත් වෙන්න පුළවා පුහුණ වඩ එනම් මේ ගන නැවත බ නැවතහ දහටමිනිගාන්ටැම අපි තරගේකට සහභාග වූ තරන්කර වෝ හයදිෙනෙ එකනකාට අතරතදී සබ පැතු ඔවුන් නිිනකාට අත්තරථ දුන් මුලවාරගාන කුක් මනද දැ අප යොකටි කක්්පු තේ පින්තුරයක් උදව තරන් තේරුන්ගන්න බල පස ලේසි මහදන්න පුළුවන් කරමයක් කवाටමන් කියලා දෙන්න තරකරු හයක්කි නවානේ එක දෙක තුන් හතර පහ දැම් මෙයාල තරගේකටකි හිෙල්ලා और නකනකා මුණක වනාාම් පපුත්ත අතරත දෙනෝ මේ පළවෙනි තරකරුවදහා පලන්නකු එයා මෙයාට අත්තරත දෙනෝ මෙයාතත් දෙනෝ මෙයාටත් දෙන මෙයාටත් දෙනෝ මෙටත්නෝ මෙයා කීදෙන්ට දුන්නද මෙ පස් දෙනකුට දුන් පැදිලීද ඉළකට මේ දෙවනික්නා බලන්න එයා ආය මේයාට අතරත් දෙනවද න කලින්ක්නා දුන් පුත්ේ එසා නැවත මේ යි ද නෑ ම් පිුවක්නෑ ද එන දුන්නට පස්සේ හරි එසා එයා පරවිනික්නට පුතේ නැමත අතරථ දෙන්නේ නෑ එයා දෙන්න මෙයාට එකයි දෙකයි තුනයි හතරයි මෙයා දදිි පපුත්තේ හතර දිනකුට විතරයි පලවිිනිික්ලට ඩාවශ්චනය මෙයා ටහම්බුුණල දැංලට මේ තුන්මනික් කෙනා බලනකුමය මෙයා මෙයාට දෙන්නෙත් නෑ මෙයාට දෙන්නෙ නැවැඩක් මෙෑනි පපුත්තේ ඒ දෙන්න දැන් කලින් අතර දීල ඉවරණය දෙන්න සයි මෙයා නැවතයි දඩවශචනය මෙයා දෙන්නේ මෙයාටයි මෙයාටයි මෙයාට එනම් මෙයා දෙන්නේ තුන් දෙනකුට කට පුතේ මෙ මෙයා දෙන්නේ මෙයාටයි මෙයාටයි විතර ඒන මෙයා දෙන්න දෙන්නේ කුට අන්තිමෙක්කෙන අතරථ දෙනවාද අන්තිමෙක්කෙන පුතේ අතට අත දෙන්නේ දෙන්නේ නෑ මෙයා මෙයා අතමා දෙන්නට දෙන්නේ මෙ අත කොට හරෙනෙක් ඉන්නවාන මෙයා මෙයා අතරා දෙන්න පුතේ මෙයාට විතර එෙන අන්තිමෙක්කෙන මෙයා කාටවත් පුතේ අතරට දෙන්නේ නෑ ඇයි මෙයාට හැමෝගින් මතර තහම්බුරානි ආය මෙයා දෙන්න වශචනයන මේේ අන්තිමික්කනට හැමෝ මුණගැහි නිවරයි සුබපතාගේ නිවරයි එසා අන්තිමෙක්කෙනා කාටවත් අතර දෙන්නේ නෑ එයා ටකීයක් වත් නෑ එනම් මෙන්න මේටිකතු ගොල බලන්න උත්තරීමයි පුතාදේනවා පහයි හතරයි නමේ නමය නයි පොතේ දොලහයි දොලහයි දෙකයි දා හතරයි එකයි පහලවයි අතතාත දුන් වාරන පහ දැංගෝය ගාන මම කෙටිකල මේ දා හදන්නද ඔන්න බලන්ත කෙටිකල මේ දාල හදන විදි මෙතන ඉන්න පිරිස ඔක්කුම් පතේ හායයි එයා ගුණ කරන්ඩඕනි ඊට එකක් කළු සංක්‍යයාාව ඊට එක කඩු සංක්‍යාව පහ අයවර පාතියි ඒ ලැබුණු උත්තරය අනි වාරයෙන් පතේ දෙකින් බෙදන්න අනි වාරෙන් දෙකෙන් බෙදන්න ඕනිේ නතකොටමයිපතාට පහලවා වනේ එනම් මේ වගේ රූපයක් අඳින්ද අවශ්‍යද අවශ්‍යනය එනම් මේ කෙටික්‍රමේ මතකතියාග අත දක දෙන ගණන් වල පුත්තේ ඉන්න පිරිස කීයක් නත්කමක්න ඊට එකක් අඩු සංක්‍යාවෙන් ගුණ කරලා දෙකට පෙදාන්න පැදිලීද එම් උත්තේ ෙමයි පුත්තේ පහළව න්න ඔයාට මම රූපය ඇදලත් කියල දුන්න කෙටික්‍රමයක් කියලා දුන්න එනම් දැන්ගානාව බෝධයි ෙන ඔන්න මතක තියාගන්න ඒක්‍රනයට හඩන්න හැබැයි දහ නමවිනිකාන්න බලන්නකු තරගේයකට සහභාගියවූ තරංකරුවෝ හයදිනෙ එකනෙ කා එකයන් එයා මට දෙන්නනෝ මට එයා දෙනවා එකනෙ කාහ මලක් බැගින් හුවමාරු කරගනිමින් සවභ පැතුවය තරංකරුවන්නර හුමාරු මල්ගානු කොපමන දැ බැලූ බැල්මට මයිපුතේ පේන කලිින්ගාන වගේමයි කියලන නෑ කලිංගාන වගේ නෙවේ. ඕක වෙනස් චුට්ටක් වෙනස් මේ බලන්නකු මංවාට පැදිලි කරන්න. දැම් මේකාන අඳුර ගන්ඩෝනි දැන් එක දෙක තුන්න හතැර පහහාය ඔන්න හයදෙනයින්න මෙයාල මල්මාරු කරගන්නවා එක නකාහට එකතුකට දැම් බලන්න මෙයාලා මල්මාරු කරගන්නන්නේ කහොමද මෙයා මෙයාට මලක් දෙනෝ මෙයා මෙයාට මලක්ද නෝ මෙයා මෙයාතදදිනෝ මෙයා තදදිනෝ මෙයා තත්ද එනම් මෙ අයිනකොට මල්කීයක් කරන්නෙන්ඩෝනද පහක් කරන්නන්න දැන් දෙනිඉක් කෙන බලන්නක තු මෙයා මෙයාට මලක්දින්න නැද්ද දෙඩනි එයා මට දුන්න බංගේත් දෙනවා ද අත තත්දින ගාන වර්ග නිවහිනන්න මෙයාට මලක්දිනෝ මෙයාට මලක්දිනෝ මෙයා තද්දිනෝ මෙයා තද්දින එනම් මෙයා තත්මල් පහක්කෝර දිලීද ඉළකට දමයා බලන්න තුමිනික්ෙනවා තුමිනි කෙන බලන්න කපුත්තේමි එන්නම් මෙයාත මලක් මෙයා දින්ඩෝඩ මෙයාතත් ින්දෝඩ මෙයාතත් දිින්ඩෝඩ මයාතත් දෙින්ඩෝඩන මේයාට මෙයාතත් මල් පහක් ෝනි ඒවිදිට පුතේ මෙතැන හැමෙක්කි නාටම මල් පහගානය ඕනේ ඇයි හැමෝට මාර්තුර ගන්නවා එයා මට දෙනවා ම්‍යයාට දෙනවා ඒවිදියට හැමෝම මල් පහගනිි ගෙනාවත් තමයි කෙන කාතරමාරු කරගන්නක එනම් කලංගානගේන වෙයින එනම් දැම්මේතික එකතුව නිද පුත්තේ උත්තර පහයි පයි එනම් මතිදවනො ඉන්න පිරිස හය ඊට එක කඩු සංක්‍යයාවිෙන් ගුඩ කරනවා හයවරක් පහ පුතේ තිහායි ආන් බලන්න්න උත්තරයාාව අර කලින්ගානමිකද වුණේ කලින්ගාන ඔය උත්තරේ දෙකට බදවා හැබැයි මේ මයිපුත දෙකට බෙදන්න එපා දැක්කට වෙනස බැලූ බැල්මටම ගණන් දෙ එකගේ එකවගේ ඕනහට වෙනසක් තිීනවා කියල දැම් මයි පපුතාට අහබෝධයි අ තමයි පතේ ගානක් අපී තේරුම් ගන්නවා කියලා කියන්න හරිනි එනම් උත්තරේ වෙන්නිපුත්තේ දහනමේට උත්තරේ වෙන්නේ තුනනෙවයි නනෙවද උත්තරේ වෙන්නේද මල්තිහාක් කුමාරුණා මල්තිහාක් ්‍රශ්නාංක විස්ස අපි මේ ගාන කලී ගෙනගෙන තියෙන ගාන ශ්‍රීලංකාවට නිදහස්ස ලැබුණි කුමන සේවසේ කුමට දර්ශිකය දිකිිලයි පුත්තේ හතියෙන් පන්න මයිකපුත්තාට මතක් වෙන්ඩෝන එද්දස් නම්සී හතලි සටේ කියලා රේ ඔන්න ඕනම් වර්ෂයක සියවසාහ දස්සෙක ඔහ එන ක්‍රමයක් තියනවපුතේ. ක්‍රම කිහිපයක්ම තියෙනවා. එක ක්‍රමයක්මි මර්ගතියාගම ඕනම් වර්ෂය අගට බිු තියන ර්ෂයන ඇතිවාර්ය ඕනමක. පෙරවර්ශයලියයාගන්න. පෙරවර්ෂය තමයි ඉද්දාස්නම සියහතල සත ඕනම්වර්ෂයක පෙරවර්ශලියයාගෙන මේ කෙතික්‍රම දාන්න. එට පස්ති කරන්න ඕන පුතේ. මේ වර්ෂය දෙකට මැද්දීම්වෙෙන් කරගන්නවා මේ විදියට එට පස්සේ මයිපපුත්තා කරන්ඩවන පළවිිනි ලක්කාන් දෙකට එකතු කරනවා අයක් එතකොට මයිපුෘතය හම් ෙනි සවස සියවස විස්ස ඊළං ලක්කන් දෙකින් පළවිනි ලක්තුමට එකතු කරනු අයයිකක් එතකො මයිපපුත්තේ හම් බෙනි දශපය එන ලංකාවට නිදහා සහගුණේ විශි වන සියවාසේ පස් වන දර්ශකයේ බලන්දෙහි මුත්තරයක් තියෙනවා නිද तරනති उतර देखන र्षය පෙනवाශ उत බ विष अ वර අවन इंटव काුණේන්ස में බ බලන්න මේක පැතුම් වතුර මනින්නේ මෙසේය එයා කියනවා වතුර වීදුරු දෙකක් සමානයිලු කෝප්පයට දෙ පස්සයා කියන කෝප්පතුනක් සමානයිලු බෝතල් එකකට හ දැන් ඔය සම්බන්තාවේ දිහා බලන්න පොත්ත විසි මේ අනුව බෝතල් දෙකහා මාර සමාන වන්නේ වීදුරු කීය එකතද දැන් අපි හොඳට මේක නිරීක්ෂණය කළ බැලූත්පතේ පේනවා වතුර වීදුරු දෙක් සමාන වනේ කෝප්පකට මෙතන කෝප්ප තුනක් තිීෙනව මෙතන කෝප්ප තුනක්තිීරවන්න එ කෝපපතුන වීදුරු කීග්‍ර සමහන වේද කෝපප එකක් වීදුරු දෙක් මෙතන කෝප්ප තුනක්තිීෙනවානි එනම් මේ කෝපපෙටත් විීදුරු දෙයි මේ ෝපෙටත් විීදුර තුනයි එම් ඔකොම්පතේ කෝපපතුරට වීදුරු හයක් කියෙනවා එනම් මෙතන අප ලියාගන්න පුළුවන් නේදවිීදුරු හය කිය දැන් අපට මේකෝන් නෑ එනම් දැම්බලන්න පුත්තේ වීදුරහයක් සමානයි කෝප්පතුනකට කෝපප තුනක් සමානයි බෝතල්ල කට මේ ඔක්කො මේඉ එක සමානයි මේ ඔක්කො මේ ඉ එක ස්ථානයි වීදුරුහයක් කිව්වත් කෝපතුනක් කිව්වත් එකයි බෝතල්ල කක් කිවත් එකයි එකම ප්‍රමාණය තමයි ඔක්කෝමතිෙන් එතැ තේරුණාද එතැ තේරුණද ද මෙහෙම මම කියන්නංකෝ එක්කෙනෙක් වතුර බොනවා එකක්ෙනෙක් පපුතේ වතුර බොනවා වීදුරුහය ර තේරුන්ගන්ඩ පටාදන්නේ එකක්කනෙක් වතුර බොනවා වීදුරුහය ෙක්නෙක් බොනව පපුත්තය වතුර කෝපපතුුණ සබත් එක්කෙනෙක් වතර ගනවා බෝටල්ලික ඔය තුන්දනාගෙන් වැඩිපුර වතර භිවිකවු් ඔය තුන්දනාගෙන් වක් වැඩිපුර බිවිකව් මට කියන්නක දිනෙත්ම කවද තුන්දනාගෙන් වැඩිපුර වත්තර බිය්ේ දිනත්මහදපුතේ ලරදුට කමක් නෑ කියා දිනෙත්මා කවද වැඩ ගොතා ලකක් විිබුගෙන අදිනෙත්මට හිතේ නහමයින විහාගිවිහාගි කිය කෞුද වැඩි පුර වතරගුුණ විහාගී උත්තරරි කිය දො මතත්තන් තා ගන්ට තෑ ඔගුල්ලු මොන විදිහටද එක තේරුම් ගත්ති කිය අදීශ අදීශ කියන බලන්න උත්තරි අදීශ अू अदश හ आ प प दुर देख समानाय मिना दुर देख समाना को दर න වතු पैमाණ पलीීද දෙම प्र්‍රमाण එකतेරु හरी මෙතන कोෝපප तुක්යි बोතल එක එකම प्र්‍රमाणී දැම්මම කරන්නපත මෙතන ජාති තුुක්තිව මේ जाාති තුනම सමාන्य කරගන්න जाාති තුुුණම सමාන කරගන්න මේ විටයි මේ ප ීदुरु देख कोෝाइනි විීදු දෙෝප් එක මෙත කෝප තුතිනනේ අන්න බලන්න ඔය සම්බන්ධයමං ගන්නය ඇ දන්නවද මෙතනත් කෝප්ප මෙතනත් कोෝप ඔය දෙ අතර සම්බන්ධයම විීදුරගනුහගඩයන්න දැ මේ පතම ස්ට විීදුර ගන දාගඩ ය හො බන්නපුතේ එක තේරුगाඩ නමා එනම් විීදුुරගාන හො ගඩයිම याන්න है ැම්නතිපේ විීදුරු එක කෝපප දෙයි කිය එනම් දැන්ිට කෝප්ප තුනක් නෝනි කෝප්ප තුනු ඔන්න තිේර මේ කෝප්පට වීදුරු දෙයි මේ කෝප්පිට විීදුරු දෙයි මේ කෝප්පිට විීදුරු දෙයි කෝපප තුන්ටපුතේ විීදුරු එනම් වීදුुරු දැම් පැහදිලීද දැන්සුක් ඉන්න න තවට්ි තේරු ගන්න පුළ දැම්මම් මෙයා අයින් ක්‍රමටදැ මේයා අවශ්‍යනෑ ඒම් ඔන්න දෑ යාලු තුන් දෙනක්කින්නවා මේ යාළු තුදෙනපපුතේ එකනෙක් විීදුරු හයකින් වතුර බොනවා අනි එක්කෙන කෝප්ප තුනකම් වතුර බනවා අනික්කෙන බෝතල් එකකින් වතුර බොඩ ද මංහන ලාස්්නය මේ තුන්දනම් වතුර භිවේ සමහනවත නැත්තා කවරුහරේ වැඩිපුර වතුර බෙව්වා මහන්න ඔයා ලගින් ඒ තිනෝන් මටේනම් ඔයා උත්තරේ තින්න බලන ද කෝතිනෝන් මස්තුර්මතිනෝ කති නොන්න තිනෝන්ගේ උත්තර කිය මෙයාල සමානද වතතුර බියව්ේ ඇත්ත කවුරගෙනෙක් වැඩිපුර වතර බවා තිර තුන්දනාම සමාන වතර ිවිස තුන් දෙනාම සමාන වතර බියව්වා එද තවක්කිෙනෙක්ම විහාගිය දැම්බන්න්නුමට විහාගි උත්තර කිය විහංගි ත්තරේ විියංගී नगा प्रन किन ब उत्तීමට प्र तुनरगान तुनना समान ह हा समाना है को पतुन कतुना सना यहां गाण හने लेसी बाला वि है ह එහනම් ඔන්න ප්‍රස්නංක විශයකින් කියරවා මේ අනුව බෝතල් දෙකහමාරක් සමානවන්නේ වීදුරු කීයකටද එහනම් මේ පැත්ත වීදුරු මේ පැත්ත බෝතල් කියලදාගන්නක බෝතල් දෙකහමාර බෝතල්හමා වීදුරු කීයකටද පුතේ සමානවෙන් හල් ද මයිපපුතාට පේනම් මෙතන බෝතලයක් සමාන වෙලා තියෙන්න්නේ වීදුරු හයකටන එහනම් මෙතන බෝතල් දෙකක් තීරවන්න එහනම් හයවා දෙක් කියවා එත මේ භාගයක් තාව තිෙනවාන්නේ බෝතලට හයයින බෝතල් බාගට තුනයි එහෙම නේද බෝතල් දෙක හමාරක් යන එක ගන්නවෙන්න අපිට බෝතලට වවිීදුරු හයයි තවත් බෝතලෙකට විදුරු හයයි භාගිට වීදුර වීදුරු තුයි එම් දොදො යිතේහව එනම් වීදුරු පහළරකට සමානවෙන් වීදුරු පහළවකට සමාන වෙන්වා ඕන් උත්තර උත්තරීක ඊළඟට විසි දෙවන පස්ලි බලන්න මේ අන වීදුරු දහතා සමාන වන්නේ බෝතල් කීකට ආන්න පපුතේ බලන්න ඔන්න බලන්න වීදුරු දහතා එනම් බෝතාල් කීයකට පුතේ සමාන කරන්න පුළුවන් අපි දැන්දාන්නවා මෙන්න මෙතර සම්බන්තාවම වීදුරු හයක් කියන්න පපුතේ බෝතල්කා ීදුරු හයක් කියන්නේ බෝතාලකා කියල අපි දැන්දාන්න බන්න कोටීද विදුගාන හනම් ට ෙන රන්නෝ पතා තුළ ගुුණ කරන්න एक වර ुनुनाයි आත එහෙමනම් बෝත තුुනකට සමාන වෙනවා आ පරක් मैं पතා මේ හදපුගन දෙතු වताාවක් खරිकाමක් मैंැ पත හොඳට බලන්න පුතාට මේකාල් ගන්න පුළුව ඔයා මේ අල්ලනවක යන්නේ ඔයාට ගොඩා ගනම් පුතේ හදාගණ්ඩ හොඳ ඔළුවක් හදාගඩ හිතන්නහ හි ඔය ගාන හඩඩ වෙන්න අපිට ඔන්න ක්‍රම පාවිච්චි කරලා එනයම් පුතේ හතර විනි පිටුවට විසි තුන්විනි ගාන මුළුරූපේ වර්ගඵලය අඳුරු කර ඇති ොටසේ වර්ග පලයමින් කී ගුණයක්ද දම්මයි පුතා වර්ගඵලය කියන වච්චනය දන්නවා වර්ගले කියන වනය විභාගට අහන්න නෑ है හැබ कනපතේ මතුපිට විශාලත්වය කියලා වර්ගපලය කියන වචනය තේරුම මතුපිට විශාලත්ය දතාන්නේ කාමරේකනම් කාමරය වර්ගपाලයකාේති මුළරෝපය වර්ගपाලය අඳුරු කර ඇතිපටසේ වර්ගपाලය में දැම් මේ රූපය එහෙමනං සමානපතේ කොටස්සවලට විංකරගන්න එ පට හඩ එම් මෙමරකාවක් අඳ මෙහෙමරේකාාවක් අඳින මෙහෙමරේකාාවක් අඳි බලන්න මේ තරුව සමාහන් කොටස් සුල්ට වං වෙලානේ තින් එනම් සමාන කොටස් කී එක දෙක තුන හතර පහහායහතටනමේ දයහදො දොහතිනනේ එනම් සමාන කොටස් දොලා ඒෙන් අඳුරවෙලා තිපුත්ත කොටස්සා අඳුරුරපු කොටසමෙන් මුළුරූපය කී ගුණයක්ද දොළොස්ගුණයා බලන්න අඳුරු කරපු එක වගේ දොළහක් කියේනවා මුළුරූපය එනම් දොළොස්ගුණයක් පොතන ගොඩාක් අයිඩපුතය වාරදින්නේ අඳුරු කරපු කොටස මුළුරූපය ප්‍රසක්ි දිරග්ඩි නෑ අනතකොටට උත්තරේ වාරදිනවා එහෙම බෑ පැදිලි නේද අඳුරු කරපු කෑල්ල මුඩුරූපේම කෑල්ලක් කියළම්මයිපපුතාර් තේරෙන්ද හරිනේද ඒක් එයාගේ ඇගේ කෑල් එසා මුඩුරූපේට ඒ කෑල් එනවා එකයි දොලොහක් වෙලා තිය හරිනේද පඇත්තන් එතන ගොඩාක්කය වරද්ද ගන්න තෑන් එනම් අයිපපුත්තේ උත්තරේ වෙන්නේ දෙක හ ඉන්ටවල් එකක් කිල්ල නවා හ විනාටතුනක අප ඉන්ටවල් එකත් අරගෙන එනම් අයිපතේ විස්සි හතර වනි ගන්න අපිහදම ඉළඟට සගේ සම්මාන්තනෙන් පස්සේ හපනස සූදාන ින්නවා පොලත්තෙක්ක සිංහල සම්මාන්තනය කරන්නගෙනසාබෘත්තය අනිවාරය මයි පපුතාල සර්ත්තෙක්ක සම්බන්ධ වෙලා සිංහල ගොඩාදේවල්ලිගෙන ගණ්ඩෝනේ කිිශක්ති භාගේ ඉහර ලකුණක් කරා යන්න නම් ඒසා අනිවාලාරෙන් පෘතේ කම්මලිකමත හැරලා සැත්තක ඇද ඉන්දවනේ ස ගොඩාක්ේවල් මයිකුතාත් යාදී සිංහල විශයෙන් කොහොමද ලකුණ වැඩි කරගන්න කියලා එහෙනන් චටි ඉන්ටවල්ල එකක්ාව අපි එෙනම් ස්තරහට යමුකෝ එනම් අයිපුතේ සි හතරවෙනි ගැටලුවට අපි යන්නේ දැන් සුගත්ගේ වයස අවුරුදුු අටකි පැතුම්ගේ වයස අවුරුදුය කොළහකි පැතුම්ගේ වයස සුගත්ගේ වයසමෙන් දෙකුණයක් වූ අවස්ථාවේදී පැතුම්ගේ වයස කීද එනම් ඔන්න අතීතට යන්ද වෙනවානේ එනම් අපි අතීතට ගිහිල්ලා ඔය කියන උත්තරේ හොයාගමුකෝ කෞදපුත්තේ යාලූ දෙන්න එකනෙක් සුග අනික්ෙන කවු පැතුම් සුටට වයිසාවරු ද අටයි නාපස්සට නයන්න නිසාම පිටි පස්සර තමාපුතේ දැන් ලියාගන්න ආපස්සට අන්ඩ නිසා හ ඉඟට පැතුුම්ගේ වයිසකීයද පැතුම්ගේ වයිසපුතේ ගාන දීල තියනවා පැතුම්ගේ වයසාවුරුදු එොලායි කියලා ද ආපස්සරටගහි බලමු න්න අවරුද්දෙන් අවරද්ද පුතේම පසතය සුග අවරුදු හතේදී අරුද්දකා පස්සටගිය පැතුම්ට අවුරුදු තහය දැම් බරට පතේ දෙගුණයක් පළවස් සුගත්තා අවරුදු හයේ තවා අුරුද්දක්කා පසටයම් පැතුන්ට පුතේ අවරුදු නමය දෙකුණයක් පෙලානෑ නේද හයේදගුණේ දොයි තවාරුද්දකාපසටයන් හයි නි එකක් කඩුකරාම් පහයි, නමින් නි එකක් කඩුගරහමටයි තාමනයන දෙගුණයක් පවෙලාන තව රුද්දක් පුතේ ආපසටයම් පහින් නික් කඩුගරහාම හතරයි අටං එකක් කඩුගරහාම හතායි තාමනය තවත් අවුරුද්දක් ආපස්සදයන් හතරේ නිකක් කඩුගරහම තුනයි හතෙන් නික් කඩුගරහම හයි ආන පතේ දෙගුණයක් වුවවස්ථාව අන්නමයිපුතාර දැම් පේන ඇති තුනේ දෙගුණේ පුතේ හයි දෙගුණය හය දෙක අපේගහන්නේ දෙගුණයක් වූ අවස්ථාවේ පැතුුම්ගේ වයිස් ආන පුතේ පැතුම්ගේ වය අවුරුදු හය දැක්ක නේද හොයාගර්ත විදි. එනම් පැතුම්ගේ වයිස පුතය අවුරුදු හය කියලා ඕන් අපිට ලැබුණ එනම් අයිපුත්තාගේ උත්තරේ එක වෙන්ඩ ඕ ේ අපි පුතේ විසි පස්විනිගානට. ළඟට විසි පහ පලන්න කම්බියයක් සමාන කොටස් දෙකකට කපා එයින් එක් කොටසක් නැවත සමාන කැබලි හතරක් වනසේ කපඩලදී එම එක් කැබැල්ලක දිග මීටර එකක් නම් මුලින් තිබූ කම්බියයේ දිග කොපමනද එකලේ සිගානක්නේ මේ බලන්නකු එකලේසියම් හදන්න පුළුවන් වොනපුත්තේ කම්ියක් තේෙනවා මේ කම්බිය සමානව කොටස් දෙකට කැපුවන් පසේ නැවත් එට सा සමාන කෑලි හටරක්ෙන විදරපුත්තය කපල ැම්ම වි එක කෑල් දිග මීටर එකයි किලද එනම් මේයියි පැත්ත දි मीීට හතයි එනම් අනිවා මේ පැත් मीීටर හතරයි එම් मी යි ීට හයි සම්पूර්ණ कම්ීදි මීටටයි ලේසිී නේද සේම ගන්න කුළුවන් උත්තරය එරම් උත්තරේ වෙන්න පුත්තේද ඊළඟට විසිහාය විසි හත කනපුත්තේ ගනන් දෙකටයන්න පහත දැක්වෙන සම්බන්ධතාවල එක්කේ කරූපේට අගයක් වැැගින් දීය ත්‍රිකෝන රව්මඩු කරහම හත රක්ලු ත්‍රිකෝණයයි රව්මය එකතු කරහමතක් ඉළඟට කොටුවයි රව් රවමය එකතු කරහ පහක් එනම් විසිගහනු පත්ේ රිෝනේ සඳහා ඇති අගේ කීයෙද කිය ඉළඟටහනවා කොටුව සඳහා ඇති අගේ කීයෙද එනම් මේ හැඩතලවල පුතේ ඉලක්කමක් අනිවාරයෙන් හැංගිලායින්නවානනි ඒ හැගිච්චිලක්කම හොයා ගණ්ඩව ැ මයිපපුත්තා මේ ගානම් වාර්ගේ අඳුන ගත්තද ඔන්න ඔය අදුරගත්තද බලන්නකු මෙන්න මෙතලින් ඔයාට අන්ුරගන්න පුළුවන්කම ලෙබෙන්ඩව ඔන්න මංවාට පෙන්න්න අඩද මේ බලන්න පුතේ ත්‍රිකෝනය රව්මටු කරහම හකරයි ත්‍රිකෝනයයි රවම එකතු කරහ මට්යි එකම දෙන්නද මේ ඉන්නේ මේ එකම දෙන්න ඉන්නේ මේ බලන්න කුම මෙතන ත්‍රිකෝනය ඉන්නවා මෙතර ත්‍රෝනය ඉන්න ඒ වගේමයි පතේ මෙතන රව්මතිෙනවා මෙතන රවමතිරවා එකම දෙන්න එකම දෙන්න එක තැනක අඩු වෙලා අනිත් තැන එකතු වෙලා එම් මේ ගනම් වර්ග මයි පපුතා දුරගත්තද මං කලින්වාට කියාදිලා තියෙන එකම ජාති දෙන්නෙක් අඩු කිරීමක් සහ එකතු කිරීමක් න මයි පපුතේ මෙන්න මේ කෙටිකමේ දාන්න පුළො මොකක්ද කෙටිමය හතරයි අටයි එකතු කරලා හතරයි අතා එකතු කරලා ලැබෙන උත්තරේ පුතේ දෙකෙන් බෙදන්න දොලහා දෙකින් බදුහා මහායි හතරයි හට එකතු කරාම දොළහයි දොලහ දෙකින් බෙදුහා මහායි ය ැබෙි පුත්තේ වටිනාකමින් වැඩි කෙනට මකද ඊළකට මයි පුතාට වටිනාකමින් වැඩි කෙනාව හොයාගන්න පුළුවන් කහමද වටිනාකමින් වැඩි කෙනා හොයා ගන්නවාට පේනවද මෙන්න මෙතන ත්‍රිකෝනයෙන් තමයි රව්මඩු වෙලා එන ත්‍රිකෝනේ අනිවාරයෙන් වැඩි වටිනා කමක් තේද නැත්තන් කුහමද පුතේ රවමඩු කරන්න එන අපි තේරුම් ගන්නව ්‍රකෝනය තමයි හය හැදිලීද ෝ होොයාගතने हा එම් ෝने මෙ होයාගන්න ලේसी रा हाීजा එකතු දදපුත අට දෙක් කතු එ रा ाइ මता राවने पතේ දමයි पතාට පුළුවන් මෙන්න මෙතන කොටු होයා බලන් න खොයාගත්තාම් එයා බු උගරගෙන නිता होගන්න පුළුව එම් දෙකට තුක් එක තුන උත්තමයි පපුත්තේ පහත්වෙන්න හරි එනම් සැඟවෙලා ඉන්න කට්ටීම හොයා එන කෝනේ වටිනාකම යද පපුතේ හාය තුන්වෙනි උත්තරේ කොටුහි වටනාකාම හනං කියී ද තු පළවෙනි උත්තරේ ඔය ගනම් වාර්ග මයි පපුත්තාහ දුරගන්න को එතකොට ඇති දෙයක්නෑ හරි මලේසි හරි අපිම්පුතේ ඉළඟට විසි අටවිනි කානට සුජානී පියවමිට වඩා වැඩි මහල් නමුත් දේවිකාට වඩා බාන සුජානිහා නිමාලී වයිසින් නි සමාන මේ අනුව වයිසින් වැඩිම සහ වයිසින් අඩුම අය අන්පිළිවිලින් දැක්වෙන උත්තරේ මේ කාන හදන් පුළුවන් පපුතේ බොරය සබ්දා එතකට උත්තරේ වාගණික ලේසියක් බොරු වයි සද්දාළ උත්තර හොමක ඔන්න සුජානී පියමිත වඩා වැඩි මහල් එ පිමිට අවුදු පහළක් වගේ දාමකෝ හිතුුණු ගානක් දාන කමක් නෑ පිමිටමන් දහයක්තා සුජන වැඩි මහ සුජාන පිමිට වඩා වැඩි මහල්ලමු දේවිකාට වඩා බාලයි එනම් සුජානී දේවිකාට වඩා බාලයි එනම් දේවිකා වැඩි මහල්ලි මං විස්සදාන පහෙම පහරදවාටෝනම් දෙකක එම කමක් න කැමති බොරුවයි සබ්දාග ඊළට සුජානි හා නිමාලි වයසින් එක සමානයි සුජානට මම පහළ වනි දැම් එනම් නිමාලිටත් පහලවයි එදන වයිසින් සමානයි දැම්මකදදහන්නි මේ අනුව වයිසින් වැඩිම සහ වයසින් අඩුමාය අනුපිළිවෙලින් එනම් වයිසින් වැඩිම කෞද්ද පොත්තේ පහළවක්කාව සුදාානට වයිසින් අඩුම කෞද්ද දහයක්කාය පිළිමිට එහනම් මුත්තරේ මයිපතාර දැම් පේනවා එනම් මුත්තරේ කෝප සුජා සුජානිනෙමයි සුජායනේ විශ්සතිනවනය ඕනේ සුජානට වඩා වැඩි මමාල එකනකිවා දේවිකා යට දේවිකාසහ පියවමිනේද පපුත්තේ විස්සකා දේවි කාට. එනම් දවිකාසාහපිමේන උත්තර එනම් උත්තරය එක හරි නේද බොරුවයි සක්ඩාල් උත්තරයල්ල ලේසි. හ අප පුතේ අවසාන්න පිටුව හොඩ මේකාන ලේසිය? පහත रेකා ඒ අතර සැබ ර मीීට තිස්ක් අ පහට පහ ප්‍රශ්නවලටනේ විසිනාේ තිය වේඩෝනය විනාේ තිය ප්‍රශ්නෝලට පපුතේ උත්රහොයාන්නයි තිය හ දම් බලන්න ඒ වන ඉදලපුතේ සීවලට සැබෑ දුुර තිස් දෙකක් में එහ නං මේ කොටසක දුරකොමද होයාගට බලන්න පරතර කීයක්ති නොව එක දෙ තු හතර පහහාය හතා පරතරටක් නවා එනත් ස් දෙක අටෙන්බෙදලා එක පරතරයක් කොයාග තුනට අටේවා නෑන න එන ස් දෙකටම අටේවපුතේ අටවරක් කියීද අටවරක් කතරනය තිස් දෙක ඔවු එහනම් මේක පරතරයක් පතේ මීටර හතර මේක පරතරයක් මීටර හතර මේ හැම පරතරයක් පපුොතේ මීටර හතරය ැති තන හට ාන හතන ක ලේසි එන අපේ අහනවා ඒ අතර දුර මෙන්න මේ දුර හනුවකපුත්තේ එන හතරේ වර්දකා මීතරටයි මීටර අයි නේද ඊළඟට මොකදදහන්නේ අඩු කිරීම ABCයාගිර වන්නේ ැ වල දුර අපට දීලාමුති නොතිස්තකයි කියලා ABC දුර දැන් අපි හොරගත්තන්නේ මීට අටයි කියලා किकඩුන්න पළුව देख अकඩुරන්න पැත් इ लाही ද ු හතए අඩුරන්න के नेෙනෑ ඒना වෙනसपते मीटर विहाता मीटर विहारा एकया नुक्तර में ති देवनी पළතු इगटपते कि पिनिकार මෙම රූපේ පාඨකර ඇති කොටස කොපමනද ආ භාග සංක්‍යාවක් විදිට තෝරන්ට තියෙන නේද මේ බලන්නක මේ රූපයි සමාන කොටස්කීයක් තියෙනුවන් එක දෙතුන හත සමාන කොට සටර එතකොට මේ භාගයි මේ භාගයි එකතු කොළො සම්පූර්ණ කොටුවක් පාට වෙලා නේ එනම් මේ රූපේ පාති කොටසපුොත්තේ හතරත්නි එක අර බාගේයේ භාගය ගත්තාහම සම්පූර්ණ එකක් නේද එන සම්පූර්ණ කොටුහතරෙන් එකක් පාද වෙලාතිය. එම් උත්තරේක තිස් දෙවන ගාන. අම්බහතලක් එකතු කරහමඇ තුනකට පොතේ රුපියල් දෙසීයක් වෙනවලු එන අපේ හනවා අම්ඹ ගෙඩියක මිල රුපියල් විස්සක් නම් ඇල් ගෙඩියක මිලකීයද කියලා. අපි හොය දැම් බලන්නක පොත්තේ මෙතන දීරතියෙනවා නේද? අඹ ගෙඩියක් ්‍රුපියල් දිිසක් කියලා එනම් මේ අඹ ගෙඩි හතර මිල හොයාගන්නපු අඹ ගෙඩියයක් විස්්සක් නම් ගෙඩි හතරක මිලහොයාගන්න පපුතේ හතරෙන් ගුණ කර හතර වරක් බින්දුව බිදුව හතරවරත් දෙකාට අසුවන මේ අඹ ගෙඩි හතර අසූුවක් එතකොට දැන් හොයාට පුළුවන් මෙන්න මේ ඇපල් ගෙඩි තුනේ මල හොයාගන්න ඇයි පොතේ දෙස මේ අසූ අඩු කරන්න දෙසයේ අසුවක් අඩුකරපු ගමක් යිපුතා ඉිතිරිවෙන්නේ Apple ගෙඩි තුළේ මිල නේද එනම් දෙසෙන් අඹගෙඩී හතර අසුවක්න ඒ අසු වඩුකරන්න බිඳුවම් බිඳුවක් කඩු කලාා බිඳුව බිඳුවෙන් අටක් කඩු කරන්න බෑ මේ පැත්ති ඉල්ලගන්නතට දාහයයි දැම් මෙතන එක දායතක් අඩු කරහම දෙකයි එකෙන් අඩු කරන්න කෙනෙක් න එනක්ඇ ගෙඩි තුනපුතේ ක සීවිසා දැවයාට පුළුවන් Appleල් ගෙඩිය මි හොයාග Apple ගිඩි තුුණා එකසිී විසක්නම් පපුතේ එකසී විශසමයි පපුත්තා බෙදන්නකු තුනේ එකට තුනේවනහ දොලාහට තුනේම හතර තුහරක් හතර දොලාහ අඩු කලාා බිඳුවයි මේ බිඳදුව පහල්ට ගත්හම් බිදුවට තුනේවනය නහ තුන්වරක් බිින්දුව බිඳුව අඩු කළලා බිදුව එනඇල් ගිඩියක් පොතේ ඕන අපිට හම් බොුණාරුපියල් හතලිහ කිය උත්තරේ තුන නේද හරියටහ ඊලගට තිස් තුන්වෙනිකා ො ග්‍රෑ පහ කමිල රුපිය ලසුවාතොලල කමීල ග්‍රෑම් පණහකු රුපයා ලසුවක්න මයි පුතාට හොයාගන්න පුළුවන්න්නේ ද ග්‍රෑම් සය කමීල ගෑම් පණහැව දෙක්නේ ඒය අසූේව දෙක් පුතේසේ හැයි ඒ ග්‍රෑම් සීයක් එකසිේ හැතයි අපිට ඕනේකිලෝ එකක්නේ දැ මේ බලන්නකු දැන් අපි හොයාගත්න්නපුුතේ मसी कृिया लेकरसी हट्हानने किों एक कमी मैं पता ध कििया पतेम ह यहना मित्रा संबंताद बालपने को ग््रमसी किितेनया ने पते दगुल नेद ग््रम कि म मैं पते कििलोों मिल होएगा ී හැතත් දායගුණ කරන්න ප්‍රමාණය දහගුණයක් කුුණානමලක් දහගුණයක් වෙනවා මයිපපුතා දන්න ඕනුමස්ථංකයාාවත් දහයෙන් ගුණ කරනවා කියන්නේ අගට බින්දුුවක් දාවා එනම් එදදා සයිසිීය දැක්කද දාහයෙන්ගුණ කිරීම කරන්න දෙයක් නෑ නේද තපපරයට උත්තරය ොයා ගන්න පුළුවන් එහමනම් මයිපපුත්තේ උත්තරේ වෙන්නේ එදා සයිසිීය එනම් මයිපත්තා ඉන ගහලතිඩන දෙවන උත්තරයාටී මෙති හ හතරෙන් රතු බිත්තරගිය බෙන සුදු බිත්තරගාන්නන හැලිස් පහක්නෙ ඇති මුළු විිත්තරගාන को ප්‍රමණද මෙහෙමහදන को අප ගෝඩඩකටඔෙියතිනතේ විිතරටික සාමාන ගොඩවල් හතරකටම කරලා ගොඩ හතරෙන් එකේ සු भිත්තර රතුබිතරනේ රතු බිතරන එහම් ඉතිී ගොඩවල්ටික සුදුබිත්තරනෙන් එනම් මේතික සුදුවිිත්තර සුදුවිිත්තර ගාන හතලිස් පහ එහනම් සුදුබිත්තරගාන්න පත්තේ හලිස් පහ එහනම් මේ බෝලතුන නේද හතලස් පහා වෙලාති එනම් මයිපුතාට කොළුවන්න්නේ එක බෝලයක් ීද කියල හොයාගන්න හතල පහ වෙදාන්න තුනේ නේද හතරට තුනේවා එකයි තුන්හරකිගතන හතරෙන් තුනම් කඩ් කලාහ තු මේ පහගන්නකු පහලත ඔන්න පහළවාම පහළවට තුනේවපුතේ පහයි තුංවරක් පහ පහළවයි අඩු කලා බින්දුව එනම් මේක ගොඩක් කියන්න පොතේ පහළවා ඒනම් මේ රතුපාත බිත්තර ගොඩක් අනිවාරෙන් පහළ දැඟතේ අහන්නේ මුළු විිත්තරගාන එනම් පහළ වේවා හතරක් නේද පහළ වහතරෙන් ගොඩ පු ග්‍රබ් ගමන් මුළුවිත්තර ගානමයියට පපුත්තාටයනු හතරවරපා විස්්සයි බිඳුව දානවා දෙකක් ිතුරුයි අතර වරක්ික හතරයි දෙකයි හයයි එහනම් මුල්විත්තරගානකුතේ හැතයි අ්‍යවිදියට ඔයාට ඔයගාන ලේසිීම හදාගන්න පුළුව එනම් උත්තරය වෙන්නේ මයිපුත්තේ බලන්ඩ හරිද කියලා දෙවනි උත්තර. හ අපි අවසාන ගානටය මු ති පහ විභාග අවසන් වූයේ පෙරේදා අනිද්ධ දොලොස්වනිදානම් විභාග අවසන් වූයේ කවතාද අපි දීලා බලන්න පුළුවන්න පුත්තේ නද විභාහගේ අවසං වුණේ පෙරේධන හරි එනම් අප ස්්‍රාථක හිම් බලමු අනිර්ධට එනම් පෙරේදාට පස්සේ ඊ ඊට පස්සේ අද අදට පස්සේ හෙට එඩට පස්සේ පුතේ අනිදධයින්න ආන්න බලන්න අනිද්ධ කියන්න පුතේ දොළහලු එහනම් දැන් ආපස්ස ටැවිල්ලා පෙරේදා හොයාගන්න පුළුවන් නේද දොහටකාලින් එක්ළහ කොළහට කාලින් අද කියන්නේ දහයි එනම් ගී ඒනමේ පෙරේදාට එනම් පුත්ේ විභාගාව සංහුවේ අටවෙනිධනේද මෙතින් කුත්තරේ තුුණ හැදිලීද එනම් ගොන්න පුත්තේ ගනම් තිස්පාම හැතුව තින් මට කියන්න කුමයි පුත්තා ලගේ ලකුණු තිස්පහම හරිගියාද කෝබලන්නුමට එක්කනෙක් පෙන්න්නන බලන්න තිස් පහ තිස්පහමගත් එක්කනෙක්මතන්නවා ගොඩාරය ගොන්නයාට හැමෝටම ආදර්ශයක් වෙන්ඩ එක්කෙනෙක්කු පෙන්න්නන්න ඔන්නන අදීශ මේ අදීශ තිස්පායෙන් තිස්පහමරන්තය ඔයි එනම් ගොන්න සාක්ෂයක් තියනවා ඔක්කොම ගනන් හදන්න පුළුවවා එක්කෙනෙක්න මේ මෙතර තාව ගොඩා කින්නවා පෙන්න්න අඩිග ුත්තා වෙලා නවාලි ඉතින් හෙෙනම් මයිපුුතේ අපි හැමෝටම් පුළුව අපි හැමෝටම් පුළුව මේ ප්‍රශ්මිගේ ති පෙන් ති පා එනන් හැමෝඩම් පුළුවන් එයාත පුළුවන්න අපිට බැරිකෝනේ එක සාපතේ වැර දිලා තියනොනගේ ටික නැවතමයිපුතා හදන්න අද සම්ම්‍රණය සැගේ YouTube චැල්ලෙකට දානොමයිපපුතාට නැමත අවශ්‍යනම් බලන්නක් පුළුවන්හ අප නපුතේ වැඩි අවස්සන් කරමු අපේ හපන සූදාන්නනො සිංහල සම්මක්්‍රණයර කරන්න එනම් මෙති හට සෙක සම්බන්ධ වෙලා සමන්්‍ර ස්හටපතය කරගෙනයන්න අපි ලකට මොුණ හෙන්නේ නම වන සම්මන්ත්‍ර එහ නවට සම්න්්‍රය මුණනගැහැමු. එනම් අයිපුතාල හැමෝටම ජයෙන් ජයම වේවා එනක් ස සමුගන්නවා එනම් අයිපපුතා සතුතිගින් පත්සෙමින්ගින්ද එනම් වාල හැමෝටම අයිබෝවන් යි ඔවසලු දෙනාටම අයිබෝුවන් අද ශාමාර්සයගේ සම්බන්ත්‍රණ මාලාවේ තවත් සම්බන්ත්‍රණයකදී න්න අටවෙනි සම්මන්ත්‍රණයේ අවසාන අධියර, අදත් ඔන්න උගල්ලත් එෙක්ක සාභහකි වෙනවා. ඉතින් සේලුමද පුතු නිතාමත්ම ආදරෙන් පිළිගනිමින්. අපි ඊ නතරකරපු තැන්නේේ දලා එනම් යාමවාද. දැන්දුල හට කෙට්ටුයි වෙලාව මක්ම අපිය නතරකරපපු තැනිදලලායා මු තව දවසක් කියනවා. ආයි විසි හයවෙනිදා එනවා එදාට මේ එලා වෙනකොට අපිට නිබන්ධනී වර කරගන්ඩ පුළුවන් වේ. ඒවාගේ හෙට ඔන්න ඕගොල්ල විවේකීව ඉන්නවනාම්. හෙට දහයින්දල දොළහා දක්වා සර්කේ හපනා YouTube චැනලය හරහා මම විශේෂ සම්මන්ත්‍රණයක් කරවා ප්‍රශ්ට පත්ත්‍ර දෙකක්ම ප්‍රෂ්ටපත්්‍ර දෙක්ම ඔන්න ඔගලගේ ගරප්ස් වලට ටට්ක දාලතිනෝ යම්කිසි කෙනෙක් ළඟ ගරූපයකට සම්බන්ධ වෙලා නැත්තං එගොලන්ට පුළුවන් සට වටසම් මසේජ එකක් කියවෙලලා ඔන්නව ඔබට අදාළ නිබන්ධනය අරගන්න හරිද ඔන්න හෙට විවේ කරන්න නම් සිිල්ගණන්ඩ යන්නේ නැත්තම් පන්සල්ල යන්නේ නැත්තනම් කීවඉන්නවනං අපි ඒසේලු දරුවන්ට ආරාධනා කරනවා මෙන්න මේ වැඩසටහනටත් සම්බන්ධ වෙන්න එන්න කියලා හරි එනම් අප ඒ නතර කරපු තැනට යමු නතර කරේ අපි හතරවෙනි චේදේ හතරවිනි චේදී බලන් ආතර්වී දේශ මහතා කොස්මාමා නමින්ද හඳුන්වයි රටපුරා කොස් පැල සිටුවේ මේ ව්‍යාපාරයක් ආරම්භ කළ නිසා එතුමාට කොස්මාමා යන නම ලැබී ඇත එතුමා ගමින් ගමට ගොස් කොස් පැල බෙදාදීමට ගත් වෙෙස කොපමන දැයි විස්තර කළ නොහැකිය. කොස් හා කොස්ම ඇ තම්බා ආට ගැනීමටත් ව්‍යංජනයක් ස සෑදීමටත් යොදා ගනිති. කොස් ගැට පොලොස්නාමින්ද හැඳින්වේ. කොස් ගෙඩී ඉදනවිට රසවත් පලතුරකි. හරි එතරද බලන්ට දැන් බමගොලන්ට ඒත් කිව්වා මම්මින් අරන්තයන චේද පුතේ ගුරු අත්පොතේ චේද. ඒ වගේම අපේ විධ නිර්ධිෂ්ඨ ග්‍රම්ථ එතෝට දැන් ඔයගොල්ලා නි දහ නමවෙනිදා අලුත් පන්තියට ගියාම දහ නමවෙනිදා ලුත් පන්තියට ගියාම ඔබපට මේ අත්දැකීම ලැබෙනවා තොට මේ අත්දැකීම වලාසෙනින් අපි ඉගෙනගෙන තියෙනෙක අපිටිනවා එ නම් මේ එකේ අපි උත්තරවලට යමු බලන් ආතර් වී දේශ මහතා හඳුන් වන අන්වර්තනාමය අන්වර්තනාමය කෙලා ැන වෙනත්නාම හිරන්නේයට කියන්න පුළුවන් ද අපේ මුල්ලේවියවිකපුතා හිරන්නේ චේදේ තියෙන ආතරවී දේශ මහතාට තියෙන වෙන නමමොකක්ද ඕ ඔන්න හිරන්නේ උත්තර දේනවා හිරන්නේ මකදද උත්තරේ ඇහන්නේ නෑපු දේසයට සවෞන්වලම අක්කර අවුලා සෞන්ස් වැඩි කර ගන්න පුළුවන් තරම් කැමරවුන් කරගන්නස් න්න හරි දැන් හරි කිය ඔන්න හිරන්නගේ උත්සාහ්‍ය සාර්ථකයි කොස්මා ඔන්න හිරන්න උත්තරේ දුන්නා හැමෝම ස්ටෑන් බයි ඉන්ඩෝනිෙස පුළුවන් තර හැමෝටම අවස්ථාවත් දෙන්්ඩ බල නොද මගේ කන්තිවලතියන විශේෂත්වේ තමයිපුතේ මම පුුවන් තරම් ඔබට අවස්ථාව දෙෙන්ඩ බල ම උත්තරේ කියනවාට වඩා ඔයගොල්ලං ආසයි එක්ක කතා කරන ඉති සමහරයි දාල තිබුණස අපිත් එක කතා කරලා නැහැඩි ක දක්වත් කියලා ති ගොඩාක් දරු ඉන්නවා නිබුතේ ගොඩාක් දරුව ඉන්න නිසා මමුත් සහයක් දන්නා අතාඩ බේ අවස්ථාව පට ලැබේ. දෙක්ක මෙතුමා කොස්මාමා ලෙස හැඳින් වු ඒතු කාරුණු කාරණා. අපි විණු ගෙන් හල බාලමු. රිවිණු.හොස්මාම කියලායි හැඳින්න්නුවේ. රටපුා කොස්පැල හිතුවීමේ ව්‍යාපතර කාරම්භ කල ලනිසා. ට හරි. රට පුරා කොස් පැල සිටුබේ මේ ව්‍යාපාරයක් ආරම්භ කල නිසා රිවිනු ඒ රත්නපුරෙන් අපිත් එක එකතු වෙන්නේ රිවිිනිග උත්තරේ හරියට හරි ඔන්න අලු තැන්ටි උට් එක ගත්තාය ලියාගණ්ඩ බැරි වෙේච්ච්ඡාය ඔක්කෝමල මේක සටහන් කරගන්න පුතේ. මේ ආහකයන්නෙ නෑ චේදයක් අපිට තේරුම් ගණ්ඩ ච්චරදුරට පුලුවන්දෑ බැරිද කියනක පිළිබඳව තමයි අපිට මේ අවබෝධය ලබාගණ්ඩ පුළුවන් වෙන්නේ හරිද ර විසි එක ය ප්‍රශ්න කසිේ ඇත්ත නමයක් මන්දාලා තියෙනවා ති පුුවන් තරම් කරන්නඩ බලමු මොකද දඩ බඩගාල කරන්නත් බෑ දඩ බඩගාල කරන්න තේරෙන්න්නත් නෑන අනිත එක කාලය අවශ්‍යයි සමහරටි උත්තක කියියල නැහැ ඉති අර වේලාසනින් කරපුයට තමයි එක චාන්ෙක ලබා ගන්න පුළුවන් තුමා රම්භ කල ව්‍යාපෘතිය තමයි ව්‍යපෘතිකැන ප්‍රජෙක්් එකක ැන ම් සැලසුම් සහගත වැඩස්ථාන ඒ තමයි කෝස් පැල්සිටවම් න්න දැන් ඕක ලියනකොට ඕන්න ොඩක්ලමයිට වරදින තැනත් තමයි කෝස් ලියන්න නෑ සමහරු කෙස්කීල ලේනවා සජ තැලලියනකොට දන්තජලායන්න දානො අන්න ඒවගේ තැන් තමයි ඔන්න වරදින්නේ දැන් සර්ග කන්තිවලදි විශේෂෙන් ඔකට මතත් කරන්නමම මෙනේ තාක්ෂණික ක්‍රමය මේ ලකුණු ලබා ගැනීම සඳහා අපි භාවිතා කරන තාක්ෂණි ක්‍රමේ තමයි හරි වැදගත් මඟරීියත්කිව්ේ ඔය මොනවා හරිලියලා ඇවිල්ල මේක පාස්වෙඩ බෑ විශේෂන් සිංහ සිංහල නම් තද්දට්ටම බලනවා අකුරක් නෑර බලනවා රචනාවේ සීයට හැත්තෑවක්ම ළමයි බින්දු ගන්න පුතේ සීහට තිහායි රචනාව ලකුණු හයගන්න මොකද ලළමයි හිතාගෙනන්නවා තමන්ගේ උත්තරේ හරි කියලා නමුත් ඒර ග්ඩ බැහැ අපිත් තුළ තිබෙන නිවැරදි ක්‍රමය අපි පාවිච්ච කරන්න නැත්තා විසි දෙක කොස්සට හාට ගන්න ක්‍රම දෙකක් අපි හමු බලන්ඩ කොස් සැට අපිට කණ්ඩ පුළන් විධ විදිහයට දැන් නද අපි අහල බලමු අපේ දරුවන්න ගොඩා පන්තේ අපි දිනුජිගෙන් අහල බලමු දිනුජු විදුමීන අපිළඟ ඉන්නවා කොස් සැටග හාට ගන්න ක්‍රම දෙකා අන්න හරි තම්බා කොස් වැඩ තම්බලා හරි රස්සයි නේද දෑංචනයක් ලෙස ගන්නා කොස් තම්බල පොල් සම්බෝලයක් ගහල කණ්ඩ පුළුවන් නැත්තම් පොල්ල එක්ක කණ්ඩ පුළුවන් නේද බත්ගස දෙවෙනි බත්ගස්ස ඉතිං කොස්ගස් කපන්න නර්කායි කොස්ගහපී පරිස්සං කරන්න ඕනේ ක පණ්ඩ දෙන්නෙත් නෑ සාමානන්නේ නේද ර මේ බාන්ඩී ලාකිික පොස් ලෙස හඳුන් වන්නේ අපි දිනෙත්ගෙන් හල බලුන් ප්‍රමෝද පොලොස් කියන්නේ මොනාද සමාරු හරිී ආස කෑමක් හද ඒට අම්මල වියලත් දෙනවා මොනවාද පුතේ දිනත් මයිකකන් කරන්න පුළුවන්ද ඕ දැන්නේ කිය පුදේ අහගෙනටය නම් කියන්න පුල උත්තරරි ඔය චේද හොට අහගෙන හිටියයද මෙ හො ොස් ගැටවලට තමයි පොලොස් කියලා කියන්නේ දිනෙත් මේ පේපරේ කඩි විකුණන්ඩ නෑ පුළුවන් අරගණ්ඩ බලන්ඩ මේක ප්‍රශ්න එකසිය හැත්ත නමයක් තින අති දැගන්ත ටියුට් එක දැ සමහරු ටියුට් නැතිය මට වෙනමම ඉල්ලගන්නවා සමහරය දුවල දූලගල් අම්මල ර උන්දුවතති නම් ලයින්නවාන දුවල ගිහිලා ඔන්න ඒ එක ප්‍රින්ට කර ගෙනනල්ල දෙෙනවා පුතේ ඔන්නට අක්දාාල සර්තෙක සම්බන්ධ වෙඩ කියලා ඒක නිසා ශවිශේෂන් පන්තියකට එනකොට අපි ආරාධනා කරනවා පුළුවන්තරන් නිබන්ධනය ගණ්ඩමකොද මේක හරි වටින දෙයක් සල්ලිදීල හඩින් ගණ්ඩ බෑ රුපිය හත් අට සිියයක් ගණඩ වෙනවා අපි මේක ප්‍රෙන්න්් කරනවාන නමුත් ඔබට තියෙන්නේ නොමිලේ අපි දීලතියෙන මේ වරමෙන් උපරිම ප්‍රයෝචන ගණඩදෑ හටත් ම දාලාතින තාව වටිනා නිබන්ධන දෙකා පපුතේ දැමේ නිබන්ධන සමහර හොහෝය යනවා අනේ අපිට හම්බුුණන්නේෑ අපිට හම්බුුණෑ කිය ඒනිසා ඒ එක ගන්න ප්‍රරිින්ට් කර ගන්න දැන් හිට සම්න්ත්‍රනේතිී නොමගේ ් චැදල හර බැ ගොඩක් අයනවා දැන් මේ පන්තියට එන්නනති පිටින්ං අය ොඩක් කියෙනවානෙකට දැන් මේ පන්තියට එන්නේ හගක් කලාට ද සාමර්ශගේ ග්‍රූප් එක ඉන්නයි විතරයි. එතකොට අනිත්තයි ඔක්කෝම පිටිින් එවා ගොඩක් හෙට සම්මන්ත්‍රනයට ඒනිසා නිබන්ධ දෙෙ මගුුණ ග්‍රප් වලට ලාලසින නොමිල්ලේ එක ප්‍රින්න් කරගත් තොත්වො දයි පරිින් කර ගන්න බැරියාය කරන්න ඩෝනේ තනි රුල් පොතක් කරණලිියන් ෝනි . නිරල් පොතක උත්තර තරක් ලේනවා අන්න එතකොට තමයි විභහගේ පලවෙනි දහ දෙෙනතරට අපට එෙන්ඩ පුළුවන්ගේ එම නැතු එන්ඩ බෑ. අපි කොච්චර සම්මන්ත්‍රණ වලට ගියත් පොච්චර පන්තිගියත් අපි තුළකොඳ පුහුණුවක් ලැබ එඩෙන අපි පූර්ව සූදානම අපේ තියෙන් ඕනි මේ බණ විසි හතර ඉදුුණු කොස්වලට අපි කෙනා අන්න වැල්ල වර්රකා බිමන්සා නද. වැල්ලවර්රකා. ැලවලට නම් ඩිය ලමයි ැමතින මොකදකනිකම් ඇදිල 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 වගේ උගරෙහිරවෙනවාන නමුත් වරකවලට නං ආසයි ගිනිි වරකතියවා පැණි වරක තියෙනවා ඔයි වරකවර්ග රාශියක් අපිට දකිින්ට පුළුවන් පුතේ එතකොටේ සෑම එකක්ම අන්න රසවක් නෙද හරි එනඒචයේදේ ඔ අපිට ඉවර කරලා අන්තිම ප්‍රශ්නයට අන්න්න පුළුවන් බිමන්සකින් අපිහහාමබාන්න බිමන්ස චේදය සඳහන් වන මහප්‍රාණ ක්ෂරයක් සහිත වචනය ති නද බිමන්සලක පේපරේ තිගෙනවන පුුවන් උත්තර මහප්‍රාණ නක්ෂරයක් සහිත වචනය ඉු නෑන මප්‍රා නක්ෂර විමන් සදන්නවාද කච්චට තප් ගජඩ දබ් අන්න මප්‍රාන්න ද අපේ සිංහල පන්තිති නොන ොදන්නවා ල පන්තිටන දරුවෝ මහප්‍රාණ කපුටස් කල මේ කවියකි අදචචට ත් දබ අන්න දැකද උත්තරය ගන්නට ඒක එක කුරත්තමයි මේ ආරම්භ ආරම්භ නාරද්‍යලියාගන්න ආරම්භ හරි ඒක නිසා වැ දැන් ඔබට ඔබේ අඩු පාඩු හදා ගන්න පුළුවන් පුතේ දැසර්ත්කම මේ කතා කරකොට අන්න හිතාන පුළා අයියෝ ම මේක දන්නේ නෑැනේ නම් මම සර්ග පන්තයට ගිහිල්ල මේවා ඉගෙන ගණ්ඩෝනේ සිංහල භාෂාවෙන් තමයි ප්‍රශ්ටපත්තරයේ බෞතරයක් ප්‍රශ්න හැදන්න පුතේ සිංහල බැරිනම් ප්‍රේපරේ බෑ අපි කොච්චර මහන්සිවඩක් සිංහල බැරිනම් ශිෂ්ෂත්්‍ය පාස්වෙන්ඩ අමාරුයි මොකද සියලු විශෂයන් රඳා පවතින්න සිංහලමත්ත ඒක නිසා සිංහල තේරුම් ගණ්ඩ ඉතිං ඒකේ අවබෝධය ලබාගන්න ඒ අනුව අපිට ස්රහට යන්න්න පුළුව අපි ෙනම් මේ සඳන් ඇල පිල්ල පමනක් යෙදුණු වච්චනය යාල බලමු ශාලලිනීට කියන්න පුළද ඇල පිල්ල පමණක් කියෙදුණු වච්චනය ශාලනීමයික කොන් කල්ල තියෙන්නේ පේප නන් ගතින් ොඩායිචේදට යන්න බැහෑ එයා උත්සාකනං අපි වෙනූෂගෙන් හමු වෙනනූෂ යාලවවාද යාලගතතියෙන අද පේපරේ මන බලන්න වනූෂ මොකදදනිකම්ගෙන් උත්තර වැරදුනාට කමන්න කියන්න බලවා මොකක්ද මාවෙරිගුඩ් හොන බාඩ වනූෂගේ උත්තරය හරියට හරි අන්න ඒපරේ අරගෙන උත්තර ලියලා එෙක්ක කතා කරන්නකොට ඉවරදිව උත්‍රේ ග්‍රහණය කරගන්ඩ සම්බිධහනය වෙලා ඉන්න දරූ. ඉතින් අපිට ගෙන ඇත්තරම සත්තුටුයි ළමයි පුළුවන් තරම් ඒවිදිට සූදානම් වෙනවා එ අපි අම ඊ ලඟ පිටුවේ පස්වෙනි චේදෙට තොන්න මම චේදබිධ වැඩේ අභ්‍යාස දීලතියනවා අපපුතේ එතකොට මම ඔගොලත් එෙක් පෑක කාෙකට තම එකක සැලසුන් කරලාතියන්නනද ඉතින් මට කාලෙේ චුක්්ටක් මදී ලැබුණා නමුොත් කමක් නෑ තියෙන කාලය අනුුව අපි කරමු අධසේවත් සනු අපිට කරන්න බැරුණම් ම අපව මේ එක උට්ට එක ්‍රී සම්මන්ත්‍රණයක් දැන් හිටවාගේම මමද හැමමාසම ෆ්‍රී සම්මන්ත්‍රණය කරන්න බලාපොරත්තුවෙනවා නොමිලේ YouTubeු එක හරහ බැකරන්න සෝම් ලිංක් කෙට අවශ්‍යන පුේ හපනසලා සර්ච් කරලාත් හරියටම දහයට සම්බන්ධ වෙන ලිංක එකක් කෙනකම් බලබලෙන්ඩපා හපනස කියලා සර්ච් කරලා YouTube එකට ගිරිල්ලා YouTube එක හරහ තමයි මේ පන්තිය මම කරන්න මොකද ඒකෙන් ඔබට ප්‍රෝචනයක් ගණඩ පුළුවන් නිසා එනිසා ලිංක් එකක් බලබලින්ද පා එතකොට අපේ දැම්ම දැවන්ත නිභක්්ධනයක් පොතේ මේක තම විශාල නිබන්ධන පිටු ගණනාවක් තියෙනවා ඉතින් අර මකිව්වාගේ දඩ බඩගාල කරඩක් ෑනෙ. අපි තිස්සුම්මිට කියවුමේ චේද කියවන්න කියලා මේකත් අපේ ගුරුවත්පු පෙන් ගත්තේ එක කිිස්සුම කියවන්න බල වටමානයේදී ක්ෂණික ආහාර පාවිතයේ දඩුවන්න අතර බහල වී ඇත ඉතාම කෙටිකාලය ඇස්තරද්ද පිළියල කරගත හැකි මෙම හාර අතර ඇති නුල්ස් සිසිල්බීම සෝසේජස් වැඩි ආහාර ගැනීමට ළම කැමැත්තත් දක්කොති. ෂනිිකාහාර ගැනීම නිසා දරුවන්ගේ ශඩීට ශක්ති්‍ය අඩුවීම මතක ශ්‍රත්‍යාඩුවීම ආදය සිදුවන අත්තර එමගින් විවිධලඩ ලෝකවට ගොදුරුවීමට සිදුවේ. ශඩීරයට අමාශ පෝෂණය ශලිකාහාර වලින් ලබාගත නොහැකි එම, නොහැකි අතර එමගින් ලැබන්නේ ශ්‍රණිකල් ශක්තියක් පමණි. මේ නිසා වෙළඳ පොලේ ඇති ෂණික ආහාර දරුවන්ට නමාදීමෙන් වලකින ලෙස වෛදවරුන් පවසති. ඔව ඔන්න සිත්තුමි එක ලස්සන්නට කිරුවා දැන් ඔයගොල්ලක් පුරුදුවෙල ඇති මේ ස්වනිීත් අපි ඔය නෙද එවැලෙ තියන කෑම කණ්ඩ ක්ෂණිකා හාර කියල කියන්නේ එවලේ ට්ටුට්ටුක් ගාලා හදපු කෑම නමුත් මේක ප්‍රතිව්විපාක එන්නෙ පුතේ පස්සෙ කාලක අම්මලත් ටිකක් ලේසියටට නෝඩල්ස් පැකට් එකක් හදල දෙෙනවා සිල් බීම ටිකක් දෙනවා සෝ සේජහදල දෙේවා ඉදල හිටලට කෑවට කමක් නැහැ අපි පුළුවන් තරන් අපේ ගෙදර හදන අම්ම හදල දෙෙන හිමන්දි පොල් සම්බෝලයි බත්තුවවි කෑබෝොත් අපේ ආවිෂ වැඩි වෙනවා හිරන්නේ අපිට අම්ම තාත්තා හදල දෙන කෑම ටික කණ්ඩ පුලුවන්නා අපේ ආවිෂ වැඩි වෙනවා අපි ලේසියට හැමදේම කඩෙන් අරගෙන අරගෙන කඩ පුදවෙලා හිටියොත්තම අපි අමාරුවයි වැටේ හර දෙමෝපෝන න්නවා ඒ දෙන්නේ නෑ. මිර්ණා සමහර අම්මලන හරි පරිස්සම්. අම්මල හරි ආදරේ තමන්ගේ දරුවා තව කාලයක් ජීවත් කර ගණ්ඩ බලන්නේ. එනිසා නෙද අනම්මනං කෑම දෙන්නේ නෑල් කඩේ තියෙන ගෙදරම හදන පිරිසිදු ආහාරවේලක් තමයි දෙන්න අපෙන් අන ප්‍රශ්ටි ක අපි බලකු මෙන්න. ශෙන්නිික හාර ආහාර බහුලව භාවිතා කරන්නේ කෞද බහුලව කියන්නේෙ ගොඩා කෞද භාවිතා කරන්නේ අන්න දරවාන් දැං සමාරවෙලාට ඕකොල්ලා මේදා සෝසේජස් නැතුව බත් කණ්ඩ බැහැ කියන ඇති දැ සහරම්බල කියනවා අපිට නේසේ මගේ දරුවවා හැම තිස්සේ මගින් ඒක කෑමිල්ලන්න ඇති මට ෙන්්ඩ විදිියකුත්නෑ මේ ආර්ථික තත්වය අනුව හෙම කෙලෙෙන්ස ඕකොල්ලා ඕනවට වඩා ඔයි කඩේ විකුණන්ඩ තියන ෂනිිකාආරඉල්ලන්ට පාදේම ඔපියන්ගේෙද සහරලට දෙම පියන්ටික දෙදඩ බැරි මක්තිෙන්න්න පුළුවන් එවනට සහර දෙමපියදන්ඩට පුුවන් කමතිබුණා වස විස්ස ෝගොල්ලන්ට දෙන්නේ නෑ වස විසින් තොල තොර ආහාරවේලක් තමයි ඕගලන්ට දෙන්ද උත්සාහ කරන්න එේද ඒක නිසා ඒකත් ඔගල තේරු ගන්න ඔොලට අම්මල ආදරය නිසයි එහෙම කරන්නේ ෂනික ආහාර වල ඇති විශේෂ ලක්ෂණය මෙෙන් කෙට්ටි කාලේින් මිර්නාා සූදානම් කරගන්නලළ අන්න්නඒ එකනේ අම්මල කෑමති සමහර දෙමවපේෙන්වා ටිකක් වැඩ වැඩි ඒනිසා මොකක්කරේ විනාඩියකකිින් දෙකින් තම්බල දෙන්න්නඩ පුළුවන්නිිකා පෝගලන්ට දම්බල දෙෙනවා නමුත් දෙමවපියෝ දන්නන මේ වැඇතින රසකාරක වවස විස මොනවාද කියලා ඉතින් පස්සේ ලෙඩ දුක් හැදුනාාම තමයි ස්ප්‍රරිතාලය අන්ඩ ගියාහම තමයි අන්න තේරෙන්නේ අන්න අපි දුරදිග නොබලා දරුවන්ට මේ කෑම දුන්නා ඒක විපා කපි දැ බුක්ති විදෙනවානි කියලා අන්න පස්සේ දුක්වෙනස අපි ගෙදර හැදනකෑ ගෙවත්ත පල තුරා අපි ඇල් මිති පෑස් ගැ හොයන් අන්ඩ පාපුතේ ගෙදර ැබෙන කෙල් ගෙඩිය අබ කෑල්ල ගස්ල බ කෑල්ල අන්නාසි කෑල්ල අපිට අල්ම හන්ඩ පුළුවන්නා අපිට දිගු කාලයක් අපේ ආයුෂ්‍ය රැකගෙන ඉදිරියට අන්න පුොලැතිදැන් මේ චේදදහිලා මේක තෝරගන්නවා වගේම අපි මේකින් යම් පාඩමක් ඉගෙන ගන්න අපි යම් පාඩම මේකෙන් ඉගෙන ගන්නවා හරිද ඩියගත්ත අද ලියල නැති ඇතෙනුගේ දටලියන්න පුතේ බාලලා හරි සජ අවිදි අපිත් එෙක්ක ඉන්න ති ගොඩක් දරු ඉන්නා අලුතෙෙන් ඉන්නද අපේ පරණ ළමයින්නන් සර්ව දන්නවා අලුතෙෙන් ඉන්න අය උත්තේ විශේෂ ග්‍රප් අපේ සාබානන්නේය ගරූප්පල නැත්නම් සට බ්ස මැසෙජ්ජ එකක් එවලා අර හෙටතියෙන මේ පේපර එක ඉල්ලගන්න හෙටතියෙන නිබන්ධන ඉල්ලගන්න මොකද මේ නුමිලේ පවත්වන ගෘපස් වලට දාන්නවිදියක් නෑ ඒ ඒක ්‍රාමල්සට විරයිට යඋද්දාාන්න පුළල අපිට දාාඩි දියක්ක් නෑ ඒක නිසා සර්ට වත් සැමැසේච්ච එකක් ඒවල අවශ්‍ය කෙනෙක් න්නාන නිබන්ධනය අරේ වගේම තව ොන් ස්කෝල යාලුවන්ටත් කියන්න පුතේ ස්කෝල යාලුවන්ටත් ෂ්‍යයා කරන්න ඒ වගේම එතකොට ඒගොල් අනුත් නේද අයිතක හැට පෝයේ දවස මං එයට පින් පිණිස්ස තමයි මේ වැඩ සටහන කරන්නේ පෝයදවසේ අපේ උනන්දුව තියෙන දරුවන්ට ධර්මදානයක් මේ දෙන්නේ ඒක නිසා ඕන කමතිීනයට අපි බලකිරීමක් නෑ ශිෂ්ෂත් විභාගීන් ලංකායි පලවනියා වඩ කැමතිය මුල්දහ දෙනා අතරටෙන්න්ඩාය එන්න කියමේ වැඩසට ඩැබැයි ඕකලන්ට ඕන වෙලා පස්සේ වනත් බලන්න පුළන් හපනසගේ YouTube චැනල් එකට ගියෝ ඕන වෙලාක්ක දැන් හෙට සිල්ගන්නාන යන්න විිල්ලෑ විල්ලා විවේක වෙලාට හපනස සර්ච් කරලා YouTube චැනල් එකට ගිහිල බලන්න පුුවන් සම්බන්ධ වෙනයගේ YouTube චැනල්ලි සබස්ක්‍රයි් කරන්න ලයිකමෙන් කරන්න පුළුවන් එතකො ඔගලන්ට අලුත්චහු දැ ගන්න පුළුවන්. අපි අල්මගින් අහල බලමු අල්මා අල්මට කියන්න පුළුවන්ද මේකෙ තියෙන තක්ගාල හදාගන්න ආහාර වර්ග දෙකමකද. ෂනිහාර අන්න හරි නෝඩල්. මෙතන දෙකක් කියන තැනපුතේ ොබ ෝනේ ර්ග දෙක කක බැදිී අකරක් වගේතෙන මෙ බ නෝඩල් සේජ සිසිල්බීම අන්න රිවිනු ඔයි කඩේගේගම් පාට පාට පැණිබීම බොන්්ඩ පාපුතේ ගෙදර තියෙන වතුරක යට වඩා වටිනවා දැන් ගෙදර තිීයෙන නගලට පලතුරු. අම බිරි කලබන නාරන් දුඩඩා ඒ වගේබා සිසිල්බීම බෝනන් අධි සීනි සහිතක තෝර ගණඩේ අධික සීනි සයිතක තෝරග්න්න එපා සීනි අඩු එක තෝරගන්න එතකොට ඔබට පුළුවන් බය නැතුව නෙද ඔය දැන් සමහරු සිල් බිමබොන්නේ පාට නැතිේවානේ ඔය ක්‍රම් සෝඩ ඊජීබී නෙදර වෙනු ලෙමනේ අ ඒවගේ පාට නැතිේව තද පාට නැතිේවාඒ ඩයිවලට බයයි සමහ වු අපි ෂනිකාහර ගැනීමේ වැලකී යුතුවන්නේ යයි අන් ලෙඩරෝගවලට ගොදුරුවන නිස්සා අපි සේජුටත් දෙමු ප්‍රශ්න අපේ අවින්දින්නවා අපිත් එෙක්ක අපි ඒකත් ඊළඟ චේද කියවන්ඩ දෙමක අවින්දිීට මොකොද සමහර දරුවෝ හරියේම උනම්දුවෙෙන්න්නේ බන්ධනය අරගෙන මොනගොරුතුමාගෙන් හරිකමක්මෑ ඉගෙන ගණ්ඩ උත්සා කරනවා දැබාල ගොලා මහිතනස සම්මන්ත්‍රනය දහයට පටන්ගත්තේ මට දීලතිී නෙක්ුළලා මාර වෙලා උතේ කුලා මාරසිට දුල් හ මාර තමයිමටදීල තියෙන්නේ ඉතින් කෝ මරිති කාලයේ යාට මෙයාහට ඉතින් වේගෙන් යනවානේ නේද ඒක නිසා ඒකට සූදානම් වෙලා ඉන්න එක හරිම වටින දෙයක් ළමයින්ගේ මේ සඳාන්නන වෛද්‍ය උපදේශයේ තමයි යන්න ෂනිික ආහාර දරුවන්ට දීමෙන් වල්ට කින ලෙස ෂනිිකාහාර දරුවන්ට දීමෙන් වල්ලකින්න ලෙස්ස ඔන්න ඒක දෙන්න කාටද අම්මලාට පනිවිඩය මේ පනිිවිඩේ දීලා තියෙන්නේ අම්මලාට දරුවන්ට ෂනිකා හාර දෙන්්ඩේපා පුළුවන් තරම් ගෙදර හදාගත්ත කෑමබීම දෙන්ඩ කියන පනිිවිඩේ තමයි මේ දෙන්නේ ති මේ අපි ලකුණු ගන්නවා වගේම ත්‍රෂ්ට පත්්‍රේට උත්තරදීල අපි සාර්ථකව ගොඩ නගාගන්නඕන් හරි මහප්‍රාණක්ෂරයක් අපි අවින්දිගෙන් අහලබම් අවින්දි ඊත සඳහන් වට මහප්‍රානක්ෂර මේ චේදී තියෙන මහප්‍රාණර මමකි වේ කච්චට තප ගජඩ දබ් අවිදිමොකද තෝර ගත්තේ භාවිතය බලමු හරිද කියලා ආරියට හරි අවිින්දිගේ ගෙවල් කොහේද කිිතල් ෑලේ කොහෙද දිිස්ත්‍රික්කය කොහේද බදුල්ල දිිස්ට්‍රික්කේනේ දව ගොඩා දුර බලඩ බදුුල දිස්තට්‍රික්කේ ඒ දල පුතාලත් කොච්චර උනන්දුවත් ඒේ නද බාද ම මේ පොලබිදල සම්බන්ධ වෙනවා ඇ දරුව ගොඩා කෑතින්දල සම්බන්ධ වෙනවා හරි වටිනවායක කම්මැලි නැති? ශි්ෂති ාගට පලවෙනයාවෙඩ ඉන්න දරුවූමේ කම්වැලි නැති අය කම්වැැලිය අය යනවා වැඩි වැඩ කරන්න කැමත්ති නැති අර අම්මලගේ බල කිරීම මත්ත ඉන්න දරුව න්න ඒකොල් ඇතින් භාගයක් ඉතර ගෙදර ිහිල්ල ගොල නිකාගිෙන තෝළ බලත් දේ ඉදලම එම මහන්සියක් බලන්නන මහර හැමදෑමකෙනවාගේ මහන්සියක් බලන්නෙ නෑ බෝ මොගුණ කමින් ඒකට සම්බන්ධ වෙනවා හරි එනම් අපි ින් දිට කිව චේද කියවන්න දෙනවාතලා අප ියම් හයවෙෙනනි චීදත හයවෙනි චීද කියවන්න බලා මේ අවස්ථාවේ දී පීයේ ප්‍රියාත්මක වන්නේ බාලිකා මීටට සයය දුර දිවීමේ තරගයයි ඒ සඳහා පළමුුවන මන්තීඩුවේ සුග්‍ර නිවාසේ නියෝජනය කරමින් අංක තුන පැළඳ කාබ්‍යම් න මින්ද දෙවන වන්තීරුවේ දීர නිවාසයේ நிියஜனை කරමින් அங்க දෙක පரங்கගෙන කரண மන්න. மன காத තුவன மතீර வீர නිවාසයේ நிාජනය කරමින් අංකා එක පැරந்துකිසිටින சச்சிනි උபලාத சரங்கு ஆரභ කිරීමට சூதாනம்ப සිஜිනවා. විිනිශ මණඩලය ලෙස நிமර් සමதுரங்கு தூங்க මහතා, මහතා පවනි අමසූරිය මහත්මිය සහ කමල් ගොුණචලක මහත්තාත් කටයුතු කරනවා. ඔව දැන් තරගේ ආරම්භ කිරීමට සූදාන. ප්‍රධාන විිනිස්සුරු විසින් ආභ ආරම්භක සංඥාව දෙනු ලබබනවා. තරගකාරි ඔල්වර් ඔලවරසන් දෙම. ොලවරසන් දෙමින් කැමතමන්ගේ තරග කාරීයෙන් කාරියන් උනන්දු කරනවා හරි දැවගල දන්න ස්පෝට්මී හරි ඒ බදදුල්ෙන් ඒද අපපිත් එක එකතුනේ දැගුතේ ඔල දන්න දැන් ස්කෝලිටන් ගත්ත ගත්ත මීර්්‍යක තියෙනන ස්පෝට්මී සමරට උගොල්න්ට තර ප්‍රාත්මිකංශයේ පොඩිපොඩි රග දෙකතුනක් තියෙනවා සාමන ලොුයිලාගෙන එතුකොරදැ මේ මිතන මේ චේද තියෙන්නේ ස්පෝට් මී් එකක දුරදිවීමේ තරගේක මන්තීරු කල කැනර් ලයින්ස් මන්තීරුවල ඉතිංන් ඔන්න කාබ්‍ය ඉන්නවා එතකොටට කලන ඉන්නවා ඒගොලන්ට හෞසස්තියනවා උත්පලාට හෞස්තියනවා දැවගුලන්ගේ තවසස් ඇති දැ මතකත් නැතු ඇති සමහර වෙලාට ඔගොලන්ට හසක තාම දේලත් ැතු ඇ මකතු ගක් කියලාවට ලොකු අයත්තක තමයි මීට්ික තිය ඉති. රගයක්කට ගේයා මො දන්නවා මන්තීරුවලා අපි හරියටෙන්වා ඔ්‍යවමා ගෙස ඩ ගෝ සැරසේ එවන් ය කියලා නෙද ඉති තර්ගෙ පටන් ගන්නවා ඉතිං ඕගොලන්ට මේක ලොකු අමුතු දෙයක් මෙ මේ ඔගොලත් මේ අත්දැකීම බුක්ති විඳ තියෙන එතෝරද මෙම විසාහල චේදයක්පුතේ දෙමේ විසාල චේදයෙන් උත්තරය පීරගෙන ඔයා ගණ්ඩක හරි වටීනවා ඒක තමයි දක්ෂ කම කියලා කිය එක හැමෝට බැ එක හැමෝටම බෑ ඔගොලට තමයි එක පුළුවවා මෙන්න අපෙන් හනවා බලන්ඩ ක්‍රීඩා පිටේ මේ මොහොතේ ක්‍රියාත්මක වට තරගේ කුමක්ද මීටයේ දිවීමේ තරග ඔවන ලස්සට හරියදදාග මීටයේ දිවීමේ තරග ලියල නැතිය ලියා ගන්න කලබල වෙඩ දෙපා ලියල නැතියට ඔන්න ලියාගණ්ඩ පුළුවන් කලබල නැතුව හොඳට බලන්න කොහොමදා අපේ වගේ තැනකදි උත්තරේ ගොඩනගා ගන්නේ අපි ඒවගේ තැනකදී උත්තරේ ගොඩ නගාගන්න කියන එක අපි ටිකක් කල්පනාවෙන් බලන්න ඕනේ මීට සීයේදිවීමේ තර්ංගය නට සයේ දිවීමේ තරගය සීය කියල තිබුණට අපි අහුරෙන් ලියන්න මෙම ඉලක්කමෙන් අපි මේක ඉලක්කමෙන් ලියන්න අකුරෙන් සටහන් කරන්න ඕනේ දෙක පස්සලේ ඇති නිවාසතුන අපි හල බලමකු දිනර්දිදී සෙසෙන්යා දිඩර්දී අගෙන දින්නේ මේ මේ ස්කෝලතින හෞසස්තුන මොකක්ද දිනර්දිී එයාගේ සූදානමක් නැහ නං අපි දෙමු සස්සීරු හරි සෙනුරීට හරි සෙනුරහරි සෙනුරිහාරි නිපුේ ඔයිද ගෙවල් හෝමාගමදැ කවද වැඩිමන් මල්ලි දෙන්න එක්කලෙක් කියන් දේන උත්තර දෙන්නම අන්න හරි සෙනුර හරද බාඩ ලීල තිෙන සූර ලියන කොට පුතෙද්දී රර්ග කොන් පාපිල්ල තියෙන්න්න ඕනේ දීර ලියනකොට දීර්ග ඉස්පිල්ලතිෙන් ඕනේ වීරණ යනකොට නේද දීර්ග ඉස්පිල්ලතියෙන් ඕනේ හරි ඔන්න අපිත් එක්කේ ඕමාගම සනුරයි සනුරී අක්කයි මල්ලි කතාබහ කළේ දැන් ඕකොල්ලන්ට අන්න එහෙම දෙන්න දෙන්න ඉන්න පන්තිවල එක පන්තිෙන් සම්බන්ධ වන්න පුළාකත් එක ලිංකකෙන් එකම ලිංකෙකින් සම්බන්ධද අපේම නිවුන්නු ඉන්නවා එක්කෙනයි ගෙවීම් කරන්නේ කලාසස් වල දෙන්නම එකම ලිංකකින් සම්බන්ධ වන එක ගෙදරනෙ ඔටේමද දෙගුල්ලක් ගේවන්ඩ අවශ්‍යන පන්තිවලට එන අවස්ථාවලිදී පවනට බඳු වේගෙන් කියන පදේ අරුතාපිය හාමෝ පරිත්මි දහම්සගෙන් රිත්මි පවනට බදු වේගෙන් ඒ මොහද්දේ පවනට බඳු වේගයෙන් කියන්න හිතල කියන්න උේ වැරදුනාට කමන්න ස ලිව්ව නෑනවෙන්න එනම් ලියාගන්න ඉතාවේගයෙන් පවනට බදු වේගයෙන් කියල කියන්නේ ඔන්න ඉතාවේගයක සාමාන්‍ය කියමන අපි ඉංගී වැැක්කී උපමා දැම් පටන් ගත්ත ගිය සති අපි සිංහල පන්ති හරිද ඒක නිසා ගොලන්ට එට සම්බන්ධ වෙලා ඉන්න දරුතමේ මාත්තෙකිඉන්නේ. තයෝ අපි අපේ සතිපත්තා නිතර අපිත් එක් එකක් තුෙන දූපුටන් වෙනුවෙන් තම ම ෙට පෝවයේ දවසෙමංහිත ඔොල නිකං ඉන්නන්නේ ගෙදරටට වෙලා සමහරු. ඉති පලදායු ලෙස පෑදික සම්මන්ත්‍රනයක් ගොගලන්ට කරන්න පුළුවන් ගනිසා හැමෝම නිබන්ධන යාද පුළුවන් අරගෙන උත්තර ලියලාසාභහගවෙඩ බලන්ඩ නිබන්ධන ගණඩ ැරය තනිරුල් පොත්තක පුතේ උත්තරේ අංකේ ප්‍රශ්න අංකෙ දාලා උත්තරේ විතර ලියන්. හැබැයිති මේ එකුතු කරගන්න කෙනා හරිවාසී මොකද අපිම මේ නොමිලේ දෙන්නේ මේ නිබන්දන කඩෙන් ගන්නා රුපයල් පාර පන්සීක් යනවපුතේ පාර පන්සයක නිබන්ධනඇත්තම පිමේ ප්‍රී දෙන්නේ දැන් සමරයට නොමිලේ දෙනකොට වටිනාකමකුත් නැතුවන්නේේ ඒක නිස සමරු ගණන්ගන්න නැ තරෙක ඕන ම තියන කෙනා ඉන්නවානන්නේ අපි මේ ඕන කමතියෙන ඇත්තකත මේ ගමන යන්නේ ඒක නිසා ගන්න බලන්න අරන් ලියන්න ලියන්න බැරිවුනොත් ඒත් කමක්නෑඇන්ඩ ඒ වෙලාට මේ අද වගේ ලියගන්නපුලා විනිශ්ෂමන්ලයේ කටයුතු කඩ විනිසුරුවන් ගරනකීයද තුන් දනෑ එක ඉලක්ක මෙල්ලේල තිකොත් වැරදි අන්න අනුගි ඔ ෝක ඉලක්කමෙල් ලියන්න්න බෑ සිංහල සවිදු ලියනුකොට විශේෂයෙන් අපි සිංහලකුරෙන්ම තමයිල යන්නට ඕනේ අපි විදූෂ මෙත් සරගෙන් හමු දහම්ගම විදූෂ චේදේ තියෙන යන්සය සහිත වචනයක් කායා මොකක්ද කා පරියට හාරි දැම්බලන්ට ඒගොල ලියල තියනිසා උත්තර දෙට ලෙසි ඒගොල ලියල තියනිසා උත්තර දෙන්න පලේසි ස? ඕ කියන්නපුේ මේ හෙට පන්දිරන සගේ YouTube කැනල සබස්රයි් කරන්න ඕනිද නෑෙනකන්න පුළුවන් සබස්ක්‍රයි් කරන්න පුළුවන් එක මට කරන උද්වා නිකංලිං මේ ඒට පිරිසෙන්ඩ පුුවන්පුතේ සබස්ක්‍රයි් කරන්න කියලා නීතියක් නෑහ අර මට සට උදවක් ෙටෙන කරන්නේ සබස්්‍රයිබ්බරල්ල වැඩිවෙනකොට සට හොඳයින්නේ ඉතින් එක ඔබට කැමැති මට එම් බල කරන්නබ එම කරන්න පුළන්න ඉතින් ො නිික් යන්නේ එකට සල්ලියන්නන්නේයකුතේ ොමිලේ කරන්න පුළුවන් දෙේ සට නොමිලේද දෙන්නඩ පුළන් තැගත් තමයියේ වෙනුද සබස්කරයි් කරන එක සට අපි ගානේ දෙන්ඩ පුළන් තෑක්ගකාන්න නේද ගොඩාක් එහෙම කරනවා පට ගාලා න අපි සර්ව සබස්ක්‍රයිප් කල තියාගන්න ඕේ ොකද මස්සාමානයපුතේ භාග ලං වෙනකොට විශේෂ වීඩියෝස්ධානවා විවිධ පාඩම් දාානවා දැංගුණන ගොඩක් දේවල් තින පරණායේගේ දැන් සමහරු බලනවා හිල්ලා බලනවා වයි ගෙන ගන්නවා කාලය උපරිම ප්‍රයෝචන ගන්නවා ඉතේක නිසා මේ ඉතිං සට උදව්වක් ඇටියට පුළුවන්යි සබස්ක්‍රයි් කරන්න අලු තෙන්ගෙනය පරණ ංර ලති ෙගුල ඇන්ඩ න්නෑ පට්ට ගාල එගොල එක කරනවා අනිද ක්‍රීඩිකාවන් තිදෙනම පවනට බඳ වේගෙන් දියවයනවා සවිදුට කියන්න පුලධනිික ලියන භාෂාවේ සවිදු අග වච්න විතරයි පුතේ වෙනස් කරන්න තියන්නේ. පොළොන්නරුවේ සවිදු සංකල්පෙන්නවා අපිත්තෙක්ක ඔවු සවි ක්‍රීඩකාවන් චිදෙනම පවනට ගුදුඒගෙන් වයයි ගුදු නෙමපති බන්දුු මොකක්ද මේ සවිද බන්ධුව උත්තර හරි දිව යැයි කියන්න බෑපතේ මෙතර වෙනස් කරන්්ඩෝනේ සවිඳූ ක්‍රීඩි කාවන් අනුක්තයි ක්‍රීඩි කාවෝ වෙන්න ඕනේ එතක කොට ක්‍රීටිකාෝ ගොඩාක් මිසා යනවා කිය අන්නඩ බෑ සවිදුූ යතික අන්්ඩෝනේ අන්න ක්‍රීඩිකාවෝති දෙනාම පවනට බදු වේගෙන් දිබ ඇත්තිේ සවිදදුට අපේ සිංහල පන්තියට එඩ පුුවන්නං මේ ව්‍යාකරන හරිම්මල් ලේසියෙන් ඉගෙන ග්ඩ පුළුවන් ෙද මේ ව්‍යාකරන හරිම්ම ලේසියෙන් ඉගෙන ගන්න පුළුව. හරි වෙන ක්ති නෑ හදාගන්නකො අග වච්නේ හරි වෙනස් කර හදාගනිික ප්‍රශ්නයක් නැපති ඔබ ම් වැැරද්දක් වෙලා කරෙනට හදා ගන්නන මේ වැරදදි නිවැරදි කිරීම අපි මේ කරන්නේ අපි මේ නිවාඩු පාඩුුවේ නිවාඩු කාලයේ විවේකීව මේ වැඩ ටික අපි කරගෙන දෙ මේ නිබන්ධනය ඉතුරටික ම කරනවා විසි හයවෙනි සිකුරාධ විසිය වන්න සිුරා මම කරන්න බලාපොරොත් වෙන ඒක නිසා මේක ඉවරු ැතුනා කියලා හලබලවෙන්නඩ එපා එදාටත් කරගන්න බැරුණු අපිට අයි දවසක ්‍රීස් එමෙනන එකක්්දාල මේ කරගන්න පුළමුතේ ඕෝමනිසා මේක අතහ රිදිනෑ ඒතිවා ප්‍රශ් මට මත කැටියෙට මේ සේනතු එකසිේ හැත්ත නමය ඒසිේ හැත්ත නමේම සල් කරනවා විටන් විට ල බයි පන්සම නි බන්ඳ නැත ගණඩ න්නෑ අ ත්ත නැති අයටතයි මම කියන පුළුවන් අරගන්න රයි එන අපි හත්වනි චේදයටයම හත්වනි චේදී ඉතාම කුඩා චේදය ශිෂ්‍යත් විභාගටෙන්නේ පේලි දෙක තුනක චේදයක්පුේ වරූ ගනම් කියවනව දෙන්නේ නෑ මේ මමදාලතින්නේ අරාපි චේද කපල අලවගන්න පොතේවා. අරි අපේනං සෙනුතිසයන් සයන්්‍යයා පෙරේ රට දෙමු මේ කියවන්න අනිතා හුදදලටහගන්. කාවේශසා පසිදු උත්සනින් කතා කරන ඇසී ගෘතුමී ඔවන් සිට බණ්ඩක්ක පාති අසනට ගියාය. ච මේ බණ්ඩාක කරල් තියෙන අත්ත පසිද ගැඩවා. යයි කවිෂ කී කිව්වය. මොකද පසිද වේ ඇත්ත කියන්න. ප කදළු පෙේ දෙන්නතින් යුතුව ගුරුතුමී දෙසක් බැලවාය. පසිදු පන්ති ඉන්න හොඳලමත්නේ කවරදාවත් කාටවත් අබමරේනවකින්වත් කරදර කරන්න නැහැනේ. ඔයා ද නොද මේක කැඩුවේ කවුද කියරට ීච පසිදු මනංගුව අත්තේ තබමින් කීවාය. ම නම ි ැඩුවේ කවශයි මයි මෙතන සෙල්ලම් කළ කලා එතකොට මගේ අත බණ්ඩක්ක අත්තේ වැදිල්ලා අත්ත ගැඩුනා හොඳයිවේෂ වරදක් වනත් ඇත්ත කියන එක තමයි වැද ගත්පස්තු අවංක අවංකමට ගුරතුම ප්‍රශන්සා කලා ඕ දැන් ඔන්න බණ්ඩක්ක පාත්තේ වෙච්ච පොඩි සිද්ධිය නද එතකොට අවංකොවේම ඉතා වැදගත් තමන්ගේ ඇති වරදක් වඋනාානම් පුතේ ඒ වරද නිවැරදි කරගන්න එක එක පිළිගන්න එක අන්න අපේ තියෙන හොඳ ගත්යයක් දැ මේ ග ති නොමේ බලන්න ස අධ්‍යහල තියෙනවන් මුරුන්ගත්ය තබමින් කීවාය තීච පසිදුව මුරුගත්තය තබමින් කීවාය උමර් අන්නේ වගේ වටම අපිකැන ඉංගී වැැකි වලේසි නෑමේ වගේව ගුඩ වක්තින අප සිලබස් එකේ එතුළ මේ ඉංගී වැැකි හිමීට කරන්ඩෝන දේව දැම්මම තිසස් ගූපමා කලා වගේ නෙද අපිට තියවා ඉස්සරහට ඉඟිවැැකි පාඩන් කරගන්න ඒවැ තේරුම් අරගන්න ඉතිං ඒ අපි තේරුන් අරගෙන වැඩ කරණ්ඩෝන අනිත්ක දැන්නේ වගේ වගාවකට උදවුවෙනක ස්කෝලේ තඔබේතුකම අපි බලු ඒකින් මොනා දහන්න කියලා අපි තිසස්ගෙන් අහන බලු තිසස් තිබස් කවීෂා පසිදු සිටිය කොහේද ලක චේදකින් උත්තර කටඩලගන්න ඕන. බඩක්කාාන්තියා අරයටට හරි. බන්්ඩක්කා පාත්තියා අස්සල් දැඟවේ අපේ තිසස්ලා ඒ කාලිදලා හරිම උනන්දුවේ. ඕනම පන්තියට මොන පන්තිය තිබුණ හරිම උනන්දුවෙන් එවටසාභාග වෙලා හොඳද ලුණු මට්ටමක් අදේගොල්ල ඉන්නවා. එ දෙන්නට ඒ දෙන්නත් ඔන්න නිවන්නු දෙන්න ක අපේ සෙනුරුවගේ එකක්ම විදියටට අන්ඳින්නේ එකම විදියට ලියන්න එක විදියට හිතන්නන්නේ. හිටපු ගමන් ලකුණක් දෙකක් හෙට මට වෙනවා. ඇති ඒක හමක් නෑ? නද ශිෂ්ෂත් විභාගිතය කොල දෙන්නා ඔොඳ ලකුණක් දෙන්නම එක වගේම ලකුණක් ගනී කියලා අපි විශ්වාස කරන. මෙන්නත් හත්තලිය පාරින් දෙයක් අපේ දරුවේ. බණඩල කරල් තිබෙන අත්ත පසින්දු කැඩු බව ගුරතුමියයට කිව්වේ කවුද.!ආවීශගීල කේලම කිව්වා නේද! අපිත් තේවනේ? දේ තිබ ගමට ත්්ගාල ේලම ගිල ටීචට කියනවාන දෙක ළමයිගේ හැටි ලොක පන්ති වලට ගේයාමනක් ඉතින් එහෙම ටීච්චලට පාවා දෙන්න නැහැ කවරුවත් ලොක පන්ති වට ගයාාම අයි ධනගස්සල තිබ්බත් කෞද වැරද්ද කරේ කියලා යාළුවාව පාවා දෙන්න හැබැ පොඩි පන්තිවල දෙදිනාම් අඇදල දුළ දළ ගි ටීචද කියෙන අන්න ටීචර්රය මේක කරා මේක කරා මේක කර කියලා පස් සිතිං පව යාළුව දඩුවක් විදිින්ඩ වනාම දුක්පෙන අවස්ථාත් ඉති නැතුවාම නෙවෙයි නේද හතල පාතදී ඇතිංගි වැකිවල අර්ථේලියන් අබ මල් රේනුවක් වත් ජනුත්තරා සුල්ලම් ප්‍රමාණයක් වත් සුළූ වශයෙන්වත්තියෙන වනන් තම අපි කියන්නේ අබමල් රේනුවක්වත් අබමල්රේ මම අබමල් රේනුවත් තරංවත් වරදක් කරන්න කිය සමාහරු කියන මම අබමල් රේනුවක් තරංවත් වරදක් කරන්නේ නෑ කාටවත් හිරියරයක් කරන්න නෑ හෙම සමහරු කියනවා. අන්න බලන් අපිට පාවිච්චි කරන්න පුළන් හොඳ වචනයක් මේ අබමල් රේනුවක්ත ද ම මේවක් කරනවාපුතේ. දැ මේවා එ රයින් අපිට ඉගෙන ග්ඩ බෑ අපි මේවා සිංහල පන්තියේදි සර්ගපේප ලාස් වෙලද තිින්නිිතර අපි කතාබහට ලක් කරනවා. මුරුන් ගත්ත තිේෙනක කියන්නේ උත්සලගිලා මුරුන් වුඩින්තිවානේ කෙත්නුල පුරුවට වර්ණනා කරනවා ද නත්තර දෝගලගේ අම්මල තෝොලට බටර්ගානවා කියන්නේ වැඩක් කරගන්නු නාම නේදවමර් අහම්මල බටර්ගානවා කියලා කියන විදූශ අන්නේ කතාමයි හය බොරුහට වර්ණනා කරනකොට සවිදුව අපි ඒකට කියනාම හදද මුරුංගත්තය තියෙනවා මෙම උත්ස්සල මුරුගත්තය තියෙනවා නෙේ අශලී බොරුවට වණනාාගන හමගේ සුද්දු පුතාමගේ සුදදුදුව ඒම කියලා කියනකොට අපි අන්න ඕක පාවිච්චි කරන දැම් මම් මේ කරනවාපුතේ. මේගී වැැකී උපමා වගේම සර්ගේ පන්තියේට සම්බන්ධ වනාම ඕගල්ලන්ට දැන් අපේ දරුවෝ ගොඩක් අයි මේවා ඉගෙන ගෙන තියෙනවා ලියගත්ත නේද. බණ්ඩක්ක අත්ත කැඩුවේ කාතින්ද පස්සන්දුව අත්තින් තිනුග අයු බණඩක් අතක් කැන කෙලෙති ඔච්චර කලබල වට දෙයක් නෑ. හද අපිට හිටෝ ගණ්ඩ පුළුවන්න්නේ . ඔල ට තුළුව දම්න්න මදන්න සමහරලමයින නිවාඩු කාලේ ෙදර අම්මල තාත්තලගේ වගාවන්ට උදව් කරනවා බන්ඩ කවම්බොට සරලව හිටෝ ගණඩ පුළුවන් ගේ වතිරනිෙකුතිේ හෙ සරලව හිටෝ ගණඩ පුළුවන් ඒවට දෙමවපත්ක්ක එකතු වෙලා උදව කරනවා ඒක හරි වටිනවා විශෂ නේදවස්සල ලෝළු ගාන තමාන්ට පුළුවන්න්නම් පොඩි පාත්තියා පවත්වගෙනන් ඒ වගේම ම උපියන්ගේ දේවල්වැලට උදව් කරන්න කයි. අපි මේක තිනුගගෙන් හමුත් තිනුග ලබනවද ග්‍රේට් ෆෝලට යන්ෙන්නේ ගුරුතුමය බන්්ඩක්කා පාත්ති අසලට ගියාය මේ වැකේ පුරුෂ්ෂලිගේට හරවන්න. ගුරුතුමා බණ්ඩක්කා පාර්ති අසරට ගියය අන්නහරි. අතීත කාලෙත්නේ බෝම හොඳයි තෙනුගේ උත්තර හරිේ ගුරතුමා බණ්ඩක් අපපාත්්‍යය අසලට ගියේය බණ්ඩක් අපාත්ය අසලට ගියේය අන්න බලන්න එක ලස්සනට ලියලතිවුණ ඔන බැරරි ෑ ලිය ගණ්ඩක උත්තරේ මේ යන්න අපි හතලස් හතරවෙනි ප්‍රශ්නය මට මත කඇතිට මේට උට්ටකේ පුතේ ප්‍රශ්නය එකසිේ හැත්ත නමයක් දාතන විදධතමොට දැම චේත ටිකදැන පීවර ඒදටික වරම අපිට ත පස්සෙ තිෙන වෙන වෙන ජාති. ශිෂ්ෂප තිභාගගේ දෙවැනි ප්‍රශ්ටපත්‍රයේ සම්පූර්ණම නියෝජනය කරන ප්‍රශ්ට මෙතන ගොඩනාගල තියෙනවා. මේ සඳහන් වන අපට ඉගෙනගතහැකි පාඩම කුමක්ද . වරද පිළිගෙන ඇත්ත ප්‍රකාශ කිරීම ඒක තමයි එතනද අපිට ගෙන ගන්න තින පාඩම. වරද පිළිගෙන ඇත්ත ප්‍රකාශ කිරීම ඔන්න ියා ගන බැරිය වරද පිළිගෙන ඇත්ත ප්‍රකාශ කිරීම ඕක හොඳ ගුණය අපි අති බැරදක්වුණො එතවට අපි දඩුවමට ලක්වෙන්න ෑ නිතේ ඇත්ත පිළිගත්ත වෙනවා දැන් තීශස වුනක් තරි කැමති ඇත්ත පිළි ගත්තා වෙනවා එතකොට අපි හොඳ දරුවෙක් බවට පත්වෙනවා ර අපි මේ චේදේ විතරක් කරමු දැන් දුලා අමාර පැන්න නිසා අට නි චේද දක්වා ම කරනව කොට අපි හමීමි දම යිස්කුරාදයනවා සිකුරාදටිකක් එක විතර වෙනකන් කරනවා පුතිේ මෙ කොලා ට ම සර්ව ාදන්න නමු තින් සර්ග වැඩිවර වෙනක මට ඉල් ගඩ බෑනන්නේ ඇති මට දෙන්න වෙලා විදරට මම්ම මේ කරන්නේ අපි සිකුරාධ බලාපොරොත් වෙනවා එක දක්වා සර්ගීයට දුන්නත් තමන්න මම එක දක්වා සිකුරාද මේ වැඩසටහන කරන්න බලාපරදුනු. අපේ නම් කිය ම මේක. මේ එකත් කියවෝම් බලන් වනේ ඇදුුණු පියසටහන් අපි රිවිනුට දෙමු රත්නපුරේ. රිවිු අපි කලිනුත් වනේ ඇදුුණු පියසටහන් පොතේ පියසේන කහන්ද ගමක කතාවක් කිය්වා. අමකත් කියවන්න බල. නිල්වන් කඩු අලල්ල නිනිස්සරෝම් මැනේ පසු වෙයි. එකනක උසු කඩු වැටි එකනකට පසු බසින් මට වී හිස්සෝසු වනවා. ස යඔසවා තැනිතලාබත මුහුණලා සිතගනිටි කඩු මට විශාල්ල ගල්තලාවන් මතිින් ඇඩ හැලෙන බ්‍රිඩීරකා වැනි ඩලි කඩු කරයේ අඩිනලඩ මෝසරවැනිිය පෙළ පාලනය කරන්න සේනාට් පටකු වැනි வா වලිේ වා හෙළකුඩා ළමයින් රැසක් වටකරගත් ගුරුවරයකුමෙන් ගෞරමාන්බිට වනගේ සිටිරි දැම් බලහරි ලස්සන්ට එක කියව්වා දැම්න්නේ චේදය දැක්ක ගමම් පුතේ ටිකක් අමාරුයි චේදෙ තියෙන වචචන නෙද ඒ වගේම අවස්ථාමක ලුකු අඇයටලීපු කතාවක්නේ නමුත් මේ පරිසර වර්ණනා වගේ දේවල් ලස්සට දාලා තියෙනකොට ඒක මේ විදිහයට උපටාගන් අපේ ගුරුවක් පොතට ඇතුළත් කරලා තියෙනවා මෙබන් නිල්වන් කඳුුවලල්ල නිසුල්මනේ පවති නිල්වන් කඳුුවලල්ල නිසොල්මනේ පවතිී එකනකට උස්වෙච්ච කඳු වලින් රිධීරේකා වගේ දී ඇලි ඇදගෙන වැටෙනවා එතකොට මේ වාලිබේ හිෙල්ල දැමිතන තිෙන පොතේ උපමා අප පත් ඒ ඉරිදා උපමා ගැන කතා කරුණනිසා දැල් අමට මෙම ලියන්න බලවා ඒ උපමාවලින් මේ ප්‍රදේශය ඇත්තම් මේ කඳු වලල්ල නිර්මාණය වෙලා තේයෙන හැටිකේන ඒහනු අපෙන් හන මෙන්න මෙම ප්‍රශ්ටිකා නවින් තැනතලාවට මූනලාන ගෙන සිටින්නේ කව්ද ආරත්්‍යයා කඳුව වැට්ටී ආන්න ලියාගත් ලියන්න බැරිවෙච්චායි ලියගන්න පලබල වෙඩ එපා ලියන්ඩ බැරිවෙච්චායට ලියාගණ්ඩ පුළුවන්කි ගැටලුවක් හනෑ අත පසු වෙලා තයෙන එක සකස් කරගන්න පුතේ අත පසු වෙලා තෙන එක සකස් කරගන්න බැසර්ගේ පන්තිවල තියෙන විශේෂත්ව ඒ එකයි දියන්න බැරි වුණ කිය ප්‍රශ්නයක් නෑ හිමීට අපිටඒවල් ලයාගෙන ගැටලු විසඳගන්න පුළුවන් නැත්තා නිවැරදි උත්තරය කරා යන්න පුළුවන් නිවැරදි උත්තරේ කරා අපිට යන්න පුළුව එකයි වැද ගත්තම තියෙන මෙතන දෙකහර් අ කරේ අඳින ලද මෝස්තරයක් සේ පෙනුනේ අන්නදල දලකාඳුකරේ අඳන ලද මෝස්තරයක් වගේ පෙනුනේ දල උත්තරේ අඩුපාඩු තියන සටන් කරග දල ගොඩක්ඇ ලීට තියෙනවා මම දන්නවා අමකොද සූදානම්න සමාරු හරියාසය තමන්ග යුත්තරේ තෙස් කරලා බලන්ඩ තමන් කොච්චර හරිද කියේනෙක බලන්ඩ පුළුවන් එකම දේ තමයි මේ සජීවීව සර්ථක සම්බන්ධ වෙන එක. සජීීව සම්බන්ධ වෙලා ඒ තුළින් ඔන්න ඔබට කරු කාරණ ගොඩ නගා ගණඩ පුළුව ඉග ග්ඩ පුළුව. අත හරි ල්ල ගඩ පුළවා හතලි සටට නාම විශේෂ පදය නම ලස්සන කර් ගන්න පදේර්තමපුති අපි නාම විශේෂණක නන්නේ මති නිල්වන්න හන්ස ස්කාන්දුව විශාල පර්වත ලාමයි සෙහෙලි මේවැන් ඕන එකක් ග්ඩ පුළුවන් මේවැන් ඕනම එකක් තිබ්බනං ඇති දැ මේකේ නාම විශේෂණ ගුඩක් සටහන් වෙනවා මේකින් එකක් තියෙන වනං ඔබට ලකුණක් කරහ යන්න පුළුවන්කම තිබෙනවා ලකුණක් කරා යන්න පුළුවන්කම තිබෙනවා එකක් ලියාගන්නක එකක් ලියාගත්තොත් ඇති හරි හරි හරිගයාද විශේෂණ පදේ අපි බල වී ළඟ ප්‍රශ්නය හත්ලස් නමය සන්ප්‍රතියෙකුට උපමා කරඇත්තේ ආරදධ්‍යයට ගැන පුලන් උපමමා ආරද ගැනගෙන ති ලෙස පුළුව සෙන් ප්‍රතියෙකුට උපමාකරඇත්තේ මොහක්්ද කුඩල් අමයින් දෙසක් වට කරගත් ගුරුවරයකු නෑ ඒ උප මේ ඔයා කියන්නේ වාලිබේ හෙල අන්න වාලිබේ හෙළ තමායි හරියට මේ කදිපන්තියත් එක්ක වටවෙලා තියෙනෙේදේ උපමාවකට සම්බන්ධ කරේ හන්න මේක හොයාගන්න එකටය කමාාවුයි මේක හොයාගත්ත කියන්නේ දක්ෂයේතමන් නෑ ආරද්‍ය වැරදුනාට කමන්නව හදාගන්න කපලා එක එකරකින් උත්තරය කපල හදාගන්න කුතේ එක ඉරකින් උත්තරය කපල හදාගන්න පුළුවන් අන්න එකයි වටින්නේ වාලිබේ හෙල්ල ර ඊට පස්ස පණහා කඳුමත පිහිට ඇත්තේ විශාල ගල් තලාවා කඳුමට පිහිට ඇත්තේ විශාල ගල් තලාවාරි ර න්න කඳුමත්ත පිහිට ඇත්තේ? විශාල ගල් තලාවා යනුලේ හරිදු උත්තරේ මෙන්න මේක තමයි පුතේ උපමාව උපමේය මෙන එක කඩල ලියාගන්න නවන් උපමාව තමයි වාල්ලිබේහෙල උපමේය තමයි කඳු පාලනය කරන සෙන්පතියකු වැනි මෙතන දැන් දෙක් තියෙන උපමා ඒ දෙකම ලියාගන්න කළුව ආරද්‍ය මේ කලින් උපමාව කිව්වා දඔ කඳු පාලනයකන සෙන්පතයෙකු වැැනි කියන විිස්සල එකට වසෑ ආයනා එක ගණ්ඩ පුළුවන් හරි මෙතන උපමා දෙකක්ත් තිේෙන පුතේ. වාලිබේ හෙළගණ්ඩත් පුළුවන් ප්‍රවිනු කඳු පාලනය කරන සෙන්පතයෙකු වැනි මෙ දෙකම හරි නකටිකක් කල්පනාවෙන් තෝරා බේරාගෙන ගන්න ඕනේ. හරිද දෙකම උපමා එතොට ද උපමාමනාද කියන්න කියන එක පිළිබඳ අපි ගේ සතිී ගෙන ගත් ඉරිද කලාසික ති මු ම ම නවත නැවත කරනවා බයවෙන්න්ඩපා මොකද අුතෙන් දරුත් සම්බන්ධ වෙන නිසා විවෝ හරි නෙතුළ හරිගාද බලන් හරි ඉති මංහෙමනම් මෙත්තනින් අද දවසේ වැඩටික වර කරනවා හරිදි එතකොට අපිට ආයයි සිකුරාද ම කරන්නේ පිටුවංක හයේ සිට පිටුවංක හයේ සිට එක එතකොට පුතේ චේද ඉවරයි දැන් එතනි දල එන්නේ වෙනත් තේමාවක් ගීතයක් කප්සි ඇසුරෙන් කෝමද උත්තරයක් ල යන්නේ එක එකක් මන්දාල ීට පස් සි අන්නේ පද විරුද්ධ පදයුගල පද සමානපද අක්ෂර විඥ්ඥාස මෙයාදී දැදන්ත මාතෘකා ගණාවක් නිතුළ අපිට කතාබා කරන්න තියෙනුම් සමහරවිට මට විසි ඇයෙන්දත් මේක වැර කරගන්න බැරිවේ කට අක් තියෙනවා ප්‍රශ්න තොගයක් තියන ඉතින් අර දඩබඩ ාල කරන්නත් දෑ ඒමමුොත්ම යි දවස කෝකොලන්ට ්‍රීසිේමෙන එකක් දාලාවා මේ එකකි වවර කරන්න පෝමාමරි ඔන්න මෙ මේක ලකුණු කරගන්න හයවැෙනනි පිටටුවේෙන්දල ම සිකුරාද කරනවා හයවෙනි පිටුවේඉදලා සිකුරාද කරනවා මමත් ඒක ලියාගන්නවා ඇත්ත මට ඕක පැටලෙනවාන මං එක ලියාගන්නවා හයවෙනි පිටුවෙන්දල කරන්න තිය හරි හරි මොක දැන්මට යන්න පුලාාපති දිගටම නමු තෝගොලට මහන්සේනි ඕ ගොල්ලා දහයි ඉදලම ඉඳගෙනන්නේ ඕන කමතතියන උන්දුව තින දරුවමේ දහය ඉදල ඉදගෙන ඉන්නවා ඉතින් දැන් එකටත් කිටු වයිෙන වෙලා දැම් බඩගි නිත් ඇති මහන්සිත් ඇති අයික අපිට කල් තියෙනවානිපුතේ කරන්න අපට හදිසිි වෙන්දයක්මෑ කල් තියෙනවානි කරන්න ඒ නිසා ඔන්න මේ මෙතන ඉදල මට කරන්න තතිනෙන සිකුලාාද සිකුරාද කොළ හමරට මේනවා මෙැන් සිට ඉතුරුටි කරන්නන කරලා නැතියින්නවාන ඒටිකකා අදේශ කරලා සම්බන්ධ කරගන්න දේ හොඳ එනම මට වැඩා කාලි ඔබෙන් ගන්නිනෑ සර්ගැන විශ්වාස කරලා ර කරන්ද සිටි ගනමගලන් ස්තුතිබන්ත වෙනවා නේදා දේශ ද ලාසික ග ක ගොඩාරයක් ින්න්නනත් සමහර යනවා සමහරන්ත සිංහල අවශ්‍යනය ක කියලෙන හිතනෙනවා ඇති ු සිංහල දක්ෂ දක් පුළුව නමුත් ය ගොල්ල බලන්න ය ගොල් සර්තෙක් කත්වල් බැදකන ෝමර අපි ග ගන්නුන පි මහන්සි දැනුා අපති මේ වැඩේ කරන් ඕෝන කිය එක පිළිබඳ ලොකු අවබෝධයක් ලොක ඕන හමක්තියන ති ඒක නිසාමතම ඔන්න ගලට හටමදාලා තියෙනවා හපන චන ේහරා හයින්දල දොලාහ වෙනකම් පැෑ දෙක්ම. දහන්දල දුහ වනකම් පේ ප වන්න පේප දෙක් දීලතිනපුතේ ඒක නැති කෙනෙක් න්න රුප්සල නැ ලැිල නැතික කෙනෙක්කින්න වන සර්ගේ පේ ර එක තින ම්බරයටට වත්ස පැසසිජ ක්දදාලා . තාම අගනා වටිනා නිබන්ධනටල ලාග නි ෑ ග්‍රප් ස දාල නක ැ ොමිේ ගරප ක කිය න්න හ අනිත් රුප්සල දාලාලතියෙනවා ඒම නැති කෙනෙ නන්න සට වත්සම්ම සේජ ගදදාාල නිබන්ධන අද අදම ලබාගන්න ගත්තතා පුළුවන්න්නම් පින් කරගෙන හෙට වැඩස්ටාන්ට් එන හට උදේ දහයට. පින් බර දුරුතු පොහොයදා. දහයට ලනිසාරා අපි හන චනලිින් හමනු ලින්කත් කෙනනකම් බල බලින්න්නෙප මටල මට මැසි් දා න්නට වන්නෑපුතේ හරිට හයට හපන චැනල්ලිටයන්න්න වැඩසතාන්ට සජීබීව සම්බන්ධ වන්න සර්තිකෙන මන්හිට උදේ දාහයට ඕගල සිලදන හම්බුවෙන්ේ මත ඇතු ඔක්ම ෙඩ් යාලුවන්ට ේවනල විේකෑ හො න ස ගීල්ලන්න ඕොල සිදිට අද දවස ජයවේවා සුබබ වේවා කියලාස ප්‍රක්තනා කරන. එනවා ගිහිගෙන්න්නා අෝ1න්.